අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 117 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ සම්මත වර්ෂයෙන් 2016 මාර්තු මාස 15 වෙනිදා සීලුම දෙනා ඒ සඳහා නැත්නම් ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා බහුකාරා పంచ పదహానం జ్ఞానీతి తీ అవసరాయి గౌరవనీయ స్వామి నివాంస శ్రద్ధా బుద్ధి సంపన్న పింగత్ని అపి మే వెడమలుటత్ పసుగే వెడమలు కీపేకట వగేమ దసుత్తర సూత్రయ ఇద్రియం త్యాగన్ బలాపృత్తు వినమా ధర్మ మాతృ కలబగనిమ సందా ఏ దసుత్తర సూత్రయ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ගොනු කරන ලද්දක් ඒකේ පොත් 10ක් නැත්නම් ගොනු කිරීම් 10ක් තියෙනවා පළවෙනි පොතේ නැත්නම් පළවෙනි ගොනු කිරීමේදී ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට උත්තර දෙනවා දෙවෙනි ඒ එකේ කරුණු වලින් උත්තර දෙනවා ප්‍රශ්නත් අහන්නේ එකේ කරුණු වලින් කතමේ ධම්මා බහුකාරා කියලා උත්තර දෙනවා අපමාදෝ අපමා ධම්ම බහුකාරා කියලා. ඒ වගේ දෙකේ ධර්ම, තුනේ ධර්ම, හතරේ ධර්ම ආදි වශයෙන් 10 කරුණු දක්වාම ප්‍රශ්නාවලියක් නගනවා. ඉතින් අපි මේ 117 වෙනි වැඩමුළුවේදී බලාපොරොත්තු වෙන්නේ 5 කරුණු පහේ කරුණුලින් සමන්විත පොතේ පළවෙනි ප්‍රශ්නයත් එක්කයි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ධර්ම දේශනාවලියට මාතෘකා උකහ ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සාරිපුත්‍ර සාංශේ අහන ප්‍රශ්නේ තමයි කතමේ පංච ධම්මා බහුකාරා. මේ ශාසනේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් අහන්න පුළුවන් ගොඩාක් කරුණු තියෙන මේ ශාසනේ වැඩියෙන්ම කෙනෙකුට උදව්පකාර බහූපකාර කියන වචනේ සිංහලේ පාවිච්චි කරන වචනයක් ඒකේ පාලියේ තියෙන බහුකාර කියන වචනේ වැඩි මේ වගේ බහූපකාර වෙන ධර්ම පහ මොනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කල්ලාතු හිතලා ඒ ලං වෙලා හිටපු සබ්‍රක්‍මචාරින් වහන්සේලාට උත්තරයක් දෙනවා පංච ප්‍රධාන අංගියානි කිය. මේ ප්‍රධාන අංගිය පසයෙන් පහ කරුණු සර්වචන්නසේ දේශනා කළ තියෙනවා බෝධි රාජ සූත්‍ර වගේ ආදි සූත්‍රවල. ඉතින් ඒක උකහාගෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මෙවැනි ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඒ ශාසනයෙන් Tamanට උපරිම ප්‍රයෝජන ලබා ගන්න බහූපකාර වීම පිණිස ඇසුරු කළ යුතු ධර්ම පහ ඒ ශාසනය ගැන හැඟීමක් ඇති කෙනා දැනගෙන ඉන්න ඕන. අඩු ගානේ අහලා ඇසුවිරු ඥාන තියෙන්න ඕන. ඊට පස්සේ ඒක කල්පනා කරලා බලන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් අතරින් 84000ක් කියලා එක ඉලක්කම් වශයෙන් කියනවා. වැඩියෙන්ම උදව් කරන කරුණ පහ මේකමද? එහෙනම් මේකට වැඩිය උදව් කරන දේවල් තියෙනවද කියන වශයෙන් කෙනෙක් හිතලා බැලුවොත් ඉතින් අපට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ උත්තරයට අභියෝග කරන්න බෑ. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්මසේනාධිපති තනතුරට පත් කළ තියෙන නිසා ඒ විතරක්ම නෙවෙයි ඔයලා බැලුවත් කෙනෙකුට පේන දෙයක් තමයි වැඩියම උපකාර කරන ධර්ම පහේ කරුණු හොයනකොට මේ පංච ප්‍රධානාංගය කියන කරුණ තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට පේනවා එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපගේ මේ සුත්තමය ඥාණයට මොනතරම් අපි දත යුතු භාවනා කරන්නන් වශයෙන් ශාසනයෙන් වැඩ කැමති වෙන්නන් වශයෙන් දත යුතු කරුණු වලින් අපිව පෝෂණය කරන්නයි ශක්තිමත් කරන්නයි මෙවැනි සූත්‍ර දේශනාවකට පෙළඹෙන්නේ සර්වඥාන්සේ වැඩ ඉඳද්දිම
ඒ අනිකුත් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී පිරිසට අදාළ අනුග්‍රහය පිණිසයි. ඉතින් ඒ අනුව අපි දැන් ඉන්නේ මේ සාරිපුත්ත ආදී මහා ස්වාමීන් වහන්සේලාගේ මේ මහා ශාසනික කටයුතු වල උදාර ආඩම්බර කටයුතු වලින් අවුරුදු 2600කට පස්සේ කාලෙක ඉතින් අපට දැන් තේරෙනවා ඒ අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ මහෞත්මයන් වහන්සේලා කොච්චරක් මේ ධර්මය අරසා කිරීමට ගොනු කරලා එවවා කටපාඩම් කරගන්න පහසු වෙන විදිහට කරගෙන ඇවිල්ලා තියෙනවද තම තමන්ගේ නිවන ලබා ගැනීමට අමතරව ඒ තරම්ම මහා කරුණාවකින් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ ශාසනික පැත්තෙන් බලනකොට බුද්ධහදී උත්මයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහෞත්මයන් වහන්සේලා ඒ මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් කටයුතු කළා වගේම එක එක්කෙනෙක් වශයෙන් අපි බැලුවොත් අපි මේ ශාසනයෙන් ලබා ගන්න ප්‍රයෝජන පැත්තෙන් හෝ කොච්චරක් ප්‍රඥාවකින් කටයුතු කරන්න ඕනද කොච්චරක් හැඟීමකින් අනුකම්පාවෙන් කටයුතු කරන්න ඕනද කියලා බැලුවොත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයෙන් අපිට උගන්වන මේ සුත අනුගහිතේ පමණක් මදි අපේ කටයුත්තටත් අපි අනුග්‍රහ කළ යුතු වෙනවා අපේ මේ භාවනා ජීවිතයට විශේෂයෙන්ම අපි නිවාසිකව භාවනා ගත කරනකොට ඒකට අපේ ශක්ති ප්‍රමාණයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් ඒකෙන් ඉස්සෙල්ලාම ඒ අනුග්‍රහ තමා වශයෙන් තමන්ගේ මේ භාවනා ජීවිතයට යෝගී ජීවිතයට කළ යුතු අනුග්‍රහ වශයෙන් ਸਰවචන්සේ දේශනා කරන්නේ සීලානුගහිත තමයි ඉස්සෙල්ලා. ඒ නිසා හැම කෙනාම අදුම මට්ටමේ අටසිල් සමාදන් කරවීමෙන් කරන්නේ හිත අලුත් කර ගන්නවා වෙනදා නිත්‍ය වරකින පංචසිල් වලට වැඩිය උසස් තත්යකට ඔසවා තැබීමකට කරනවා. ඊට පස්සේ මේ වගේ කරුණ වලට අහුම්කන් දීම වශයෙන් සුතමේ ඥානයේ දියුණුවක් අපි ඇති කර ගන්නත් බලාපොරොත්තු වෙන එකට කියන සුත අනුග්‍රහිතේ කියලා. ඇසුවිරු ඥාන වශයෙන් බෞද්ධ භාවයේ වශයෙන් පොතේ දැනුම වශයෙන් අපි ටික ටික වැඩිදර ගැළපෙන තාලෙට වැඩිදර ගැළපෙන දේවල් පමණක් එහුම් කන්දීම කරන්නත් ඕනේ. ඒ වගේම සාකච්ඡා අනුග්‍රහිතේ කියන එකකුත් අපේ ශාසනයේ තියෙනවා. ඒ කියන්නේ අපි දන්න කරුණු ප්‍රශ්න වශයෙන් සාකච්ඡා වශයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් අපි වැඩ කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට අපේ හිතේ තියෙන කුකුස් ගැටසහිත ස්ථාන, ග්‍රන්ථි ස්ථාන පිරිසුදු කරලා අහන්න බෑ. ඒ පිරිසුදු කරලා අහන ඇහිල්ලෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන ස්වරූපෙන් හිතා ගන්න පුළුවන් මේ කෙනා කොතනද පටලවිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් අවශ්‍යයි මේ සීලයේ තිබුණාට මාදි, සෝතියේ තිබුණාට මාදි. එන්සපියා දවලුත් පැයක විතර කාලයක් ගත්තා අපේ ඒ කමට අංශුද්ධ කිරීම සඳහා. ඉතින් මේ විදිහෙන් අපි ආදී වුණාට පස්සේ සීලෙන් සුතෙන් සකච්ඡාවේ ඊගාවට කළ යුතු දේ තමයි අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් පහවන වඩන්න ඕනේ. එහෙම නැත්නම් මේ සමත වශයෙන් විදර්ශනා වශයෙන් වඩන්ඩ අපහසුතා ඇති කරනවා සීලේ නැත්තම්. අපහසුතා ඇති කරනවා අපිට හොඳට ධර්මය පිළිබඳ යම් ප්‍රමාණයක ඥානයක් නැත්තම්. ඒ වගේම අපිට එන ප්‍රශ්නයක් විශ්ත ගන්න ඉති විශ්වාසවන්තව කවුරු හරි එක්ක සාකච්ඡාවක් කරගන්න බැරි නම් නැත්තම් කමඨාන සුද්ධ කරගන්න බැරි නම් ඉතින් ඒ තුන තිබුණට සුතය සීලය සාකච්ඡාව කියන එක භාවනා කර නැත්නම් ඒක හරියන්නේ නැහැ. මේ හැම පැත්තෙම අපි උදව් කරනවා. අන්නේම උදව් කරන වෙලාවදී මේ සුත අනුග්‍රහිතේ පිනිස කරන ධර්මදේශනාව අපි මේ ලාවේ කරන්නේ. ඒකට අපි ගත්තේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන දසුත්තර සූත්‍රයේ කතමේ පංච ධම්මා බහුකාරා කියන වචනේ. ඉතින් මේ ඒකට දීලා තියෙන උත්තරය අපේ මේ පංච ප්‍රධානාංගය කියන ප්‍රධානාංග ප්‍රධාන අංග කියන එක පැවිදි ජීවිතයට යනකොට නැත්නම් අපි කියනවා නම් නේවාසිකව භවනා කරන්න යනකොට අපි එදිනෙදා කරන කටයුතු වලදී කරන භවනාට වඩා මේක ගොඩාක් ආසන්න වෙනවා. ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් අපිට නිතරම හිතේ තියාගන්න වෙනවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ යෝගාශ්‍රම සංස්ථා විවස්ථාව හදනකොට ලියලා තියෙනවා යෝගාවචරයා තමන්ගේ ප්‍රධානාංගය තීරුම් අරගෙන ඒ වගේ සම්පූර්ණ වෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ඇත්තටම බලනකොට ඒ යෝගාවචරයා උපයාස අපයාගත යුතු දෙයක්ද?
එතන යෝගාවචරය ජම්මෙම්ම ඥානගතවම ගිනාපු දෙයක්ද එහෙම නැත්නම් යෝගාවචරයේ ශක්තිය පුරව ගන්න එකක්ද කියලා බැලුවොත් මේක විවුර්ත මාතෘකාවක් කාටවත් කියන්න බෑ අපිට මේ ඔක්කොම පරිසරයෙන් ලැබෙනවා පෙරපිනට ලැබෙනවා එහෙම නැත්නම් අපිට ජම්මෙම්ම කර්මානුරූපවම ලැබෙනවායි කිය. ඒ වාගේම අනිත් පැත්ත තමයි ඒක නැති වුණත් අපට මේ දැනට තියෙන ප්‍රයෝග ඥාන පාවිච්චි කරලා අපට දැනට තියෙන මේ පාටිහාරිය ඥාන පාවිච්චි කරලා මේක අංග සම්පූර්ණ කරන්න පුළුවන්ද කියන එකත් සාමාන්‍ය ප්‍රශ්නයක් වෙතන නතරලා තියෙනවා. ඒ නිසා අපි අහුම්කන් දෙමු සලකා බලමු මේ ප්‍රධානාංගිය ඒ කියන්නේ භාවනා කරන පදන් වීර්ය කරන වැරවඩන එහෙම නැත්නම් තපස් රකින්න කෙනාගේ අංග පහක් තමයි මේකෙන් කතා කරන්නේ. අපි කිව්වොත් සිව්පාවට කකුල් හතරක් තියෙන ගමනක් යන්න කියලා. ගමනට අවශ්‍ය කරන අංග ටික තමයි කකුල් හතර. දෙපාස හතර කකුල් දෙකක් තියෙනවා. ඒකෙන් තමයි යා ගමන් කරන්නේ. ඒ වගේ භාවනා කරන කෙනාට භාවනාවේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන කෙනාට සාසනී යහපතක් බලාපොරොත්තු වෙන කෙනාට මේ ප්‍රධානාංගිය පහ පංච ප්‍රධානාංගේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය භාවනා නොකරන බෞද්ධයන් අතර බලනකොට භාවනා කරන්නන් මේක සිහිකට යුතු දත යුතු මතක තබා ගත යුතු සාකච්ඡා කළ යුතු එකක් වෙනවා එදිනදා ජීවිතයට වඩා. ඒ නිසා ත්‍රිපිටකයේ බැලුවොත් කීප පළකම සර්වඥාංශ මේක සඳහන් කරලා තියෙනවා. මේ අංග පහෙන් සම්පූර්ණ නැති කෙනාට භාවනා කරනකොට එච්චර පළක් ප්‍රෝජනයක් ගන්න බෑ. ඒක නිසා මේක පිළිබඳව අවබෝධයක් අවශ්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ නා අභව්‍ය පුද්ගලයේ සුදුසුසුක ලයින් කරනවා කියන එක. නමුත් ඒකේ නා දන්නවනම් මෙන්න මේ කරුණු පහ පිළිබඳව නිතර පරීක්ෂා කරමින් අංග සම්පූර්ණ කරගනිමින් අනුග්‍රහ කරමින් ගත කරන කෙනාට භාවනාවේදී සමතේත විපස්සනාවේදී ඉඳගෙන ඉන්නකොට පරියංක කරනකොට එදින්දා සත්‍ය පාත්තනකොට මේ කර්ණ වලින් පුදුම උදව්වක් ආධාරයක් අනුග්‍රහිතයක් තියෙනවා. ඒකෙදී මේ පංච ප්‍රධානාංගිය කියන ප්‍රධානාංග කියන මේ මාතෘකාවේ අද අපේ දවසේ මාතෘකාවේ ඉන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි කියන වචනේ. එහෙම නැත්නම් මේ පුද්ගලයා අදහන්නේ පාටපත් වෙනවා. මේ අදහන ගතිය තමයි ආගමක මුල. ඕනෑම ආගමක් පදරම් කරලා තියෙන මේ ඇදහිම මත නොඅදහන්නන් ආගමක් නැති අවසින් අපි සලකනවා. නොඅදහන්නන් තමයි විද්‍යාව කියලා කියන්නේ. නව අද තියෙන නවීන විද්‍යාව අදහන්නන්ගේ වැඩක් නෙමෙයි. ඒක පරිවේෂණ මාර්ගයෙන් ඔප්පු කරපෙන්නන දෙයක්. ඒක තර්කයට අහු වෙන එකක්. ඒ නිසා ඇදහිම නෑ. විද්‍යාව විදුහුරු ගතිය තියෙන. ඉතින් අද ඉන්නවා ඒ වගේම ආගම් අදහන අදහන දේවවාදී නොවන විශාල පිරිසක් අද ලෝකේ ඉනවා. මේ විද්‍යාව ලෝකෙට හඳුන්ලා දුන්නාට පස්සේ ඒගොල්ල කැමති නෑ මේ දෙය දුන්නා හැම නැත්තම් ඇදහිමකින් විශ්වාසයකින් පිළිගන්න ඒ ඇත්තෝ ආගමන රූප වෙන්නේ. ඒක මරණ පටන් ගැලපෙන දෙයක්වත් අපරාධයක්වත් නෙවෙයි. ඒක කෙනාගේ හැටි. සමහරු කැමති අවකිනික අදහලා සද්ධාහන ලක්ෂණ කියන එකකින් අදාගෙන කටයුතු කරන්න. තව සමහරු කැමති නෑ ඒගොල්ලෝ තර්කිතමයි. එහෙම නැත්නම් ඔප්පු කර දක්වන එකයි නැවත නැවත කරපෙන්වීමයි කියන මේ දෙක තුනම පිළිගන්නවා මිස අදහන්න කැමති නෑ. නමුත් මේ සර්වඥාන්සේගේ ශාසනයේ වැඩ ගන්න සද්ධාහති තථාගතස්ස බෝධින් සර්වඥන් වහන්සේගේ අවබෝධ ඥානයේ චතුරාර්ය සත්‍ය අදහන්නෝ. තත්දහිතතාවස් බෝධින් ඉතිපි සෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ ප්‍රිස්තම සාර්ති සත්තා දීවමනුස්සානම් බුද්ධෝ භගවාත්. ඉතින් අපි දාන්නවා බෞද්ධයන් වශයෙන් මේ වගේ භාවනා වැඩ පිළිවෙලකට එන්න නැත්නම් පැවිදි වෙන්න කලින් උනත් අකුණක් ගන්න කොටත් අපි ඉතිපි සෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියලා කියනවා. රැයක හීනක හිත බය උනත් ඉතිපි සෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියලා කියනවා. එහෙම නැත්නම් ළමේ කීනෙන් බයෝලයි දැක්කොත් අම්මා තාත්තා කරන්නේ ළමයා ඔඩොක්කේ තියාගෙන ඒ ළමයට ඔය නවආරාධී බුදුගුණ කියවෙන එක තමයි. ඉතින් මේකත් අපිට බුද්ධෝ විනානත්‍ය පිතාච මාදා ධම්මෝ විනානත්‍ය පිතාච මාතා කියලා ඒ බුදුන් අදහනවා අම්මා තාත්තට වැඩිය. ඉතින් මේ ඇදහිල්ල
අපි අර සංස්කෘතියක් වශයෙන් බුදු සාසනති කවුරු 2600ක් ගත කරපු නිසා අපිට මේක තියෙනවා. නමුත් ධර්ම දූතේ යෙදලා ඉන්න කෙනෙක් පිට රටකට යනවා නම් අන්‍ය ආගමිකයන් හම්බ වෙනවා නම් ඒ අත්තණ්ඩ හරි අමාරුයි. මේ බුදුරජාණන් වහන්සේ වගේ පුද්ගලෙක් සුවිශේෂ ඥානසහිතයි සර්වඥතා ඥානසහිතයි ඒකින අදහන්න ඕන කිව්වොත් ඒ බටහිර ලෝකෙ විශේෂයෙන්ම මේ විද්‍යාව වගේ දේවල් එක්ක හුරු වෙච්ච අය පුද්ගලයන් අදහනවා කියන එකට කැමති නැහැ. ඒක නිසා අය යත්තන්ද කියලා දෙන්නේ කිව්වොත් එම් බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබසති කියලා මේ චතුරාර්යක භාවනා කරන්න ඕන ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕන කියලා ඒගොල්ලෝ මොනවද ওই චතුරාර්යක කියાવી මේක බුද්ධානුස්සති කිව්වනම් නේ අපිට ඕනේ නැහැ කවුරක්වත් පුද්ගලෙක් අදහන්න මේ ලෝකේ මමත් පුද්ගලෙක් මොකටද මම තව කෙනෙක් අදහන්නේ ඒකට හේතුවක් තියෙනවා. ඒ ඇත්තෝ එහෙම සරබලධාරි දෙවි කෙනෙක් අදහලා තියෙනවා. අදහවට මොකද ඒ බලාපොරොත්තු දේ එකෙන් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කියනවා අපි අදහලා ඒකේ බැට කාලා ඉන්නේ. එයා තියේදී තව කෙනෙක් අදහගන්න කිසිම ඕනකමක් නැහැ. එතකොට ඒගොල්ලන්ට පේන්නේ මේ ආගම පැතුරුණු ව්‍යාපාරයක් මිෂනාරි වැඩක්. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කරගන්නවා මේ සාසනේ වැඩ ගන්න බුදුන් අදහන්න ඕනේ කියන කතාව එහෙම කිව්වොත්. ඒ නිසා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අවුරුදු 40කට වැඩි කාලයක් මම යනකොටමත් බටහිර ලෝකවල වලට ගිහිල්ලා ධර්ම ප්‍රචාර කටයුතු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ එතකොට තඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අදහුවේ නැත්තම් මේ ශාලාවෙ ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ අදහන්නේ නැත්තම් භාවනා වැඩමුළුට එන්න එපා. බුදුරජාණන් වහන්සේ අදහන්නේ නැත්තම් නුසුදුස්ස වෙනවා කියලා කිව්වොත් ඔක්කොම නැගිටලා යන්නේ. කවුරක්වත් ඉන්න කැමති නැහැ. ඒක නිසා උන්වහන්සේ කියන්නේ මේ දේශනාවට මං ආවේ මේ බුදුන් අදහන්නට සෙනඟක් හදන්න නෙමෙයි. ධර්මය අදහන්න. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අදහන්න මම ධර්ම දූතයක් කරන්න. ඒ නිසා වටලවා ගන්න නැතුව තේරුම් කරලා දෙන්න ඕනේ මේ බුදුහාමුදුරෝ කියන මේ සුද්ධෝදන රජුරන්ගේ පුතා දහන්න කියන එක නෙවෙයි මෙතන මේ අදහස් කරන්නේ. රාහුල පුංචිහාමුදුරන්ගේ තාත්තා දහන එක නෙවෙයි. යසෝදරාවගේ කථාද මිනිස්සු අදහන එක නෙවෙයි මෙතන තියෙන්නේ බුදුජානන්සේගේ බෝධිය අසාක්ෂාත් කරන ලද ධර්මය එහෙම නැත්නම් ඒ ඥානය අදහනවා කියන එක. ඉතින් ඒක දාර්ශනික ප්‍රශ්නයක්. ඒක මේ පුද්ගලියට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දාර්ශනික ප්‍රශ්නේ තේරුම් අරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්දයි කියන එක. නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නියෝජනේ මොකද්ද? මෙච්චර 84000 ධර්මස්කන්ධය අදහගෙන බුදුරජාණන් වහන්සේ අදහන්න වුණොත් අපිට මේ ජීවිතේ අදහන්න වෙන්නේ නැහැ. ඉවර කරන්න බෑ. ඒ තරම ධර්ම කොටස දේශනා කරලා තියෙනවා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ බුදුන් අදහනවා කියන ධර්මය අදහ ගන්නවා කියන සම්බන්ධයෙන් පින්නලා ධර්මය කියන එක බුදුජන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ දන්නවනම් ඇති කියන දඬ වාසම. යම්කිසි කෙනෙක් බුදුජාණන් වහන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දන්නවනම් ඒ ඔක්කොම නෙවෙයි. නමුත් සෑහෙන නියෝජනයක් තියෙනවා මේ සතිපට්ඨාන. ඉතින් ඒක සිංහල බෞද්ධයෙක් පැත්තෙන් ගත්තොත් එයත් සතිපට්ඨාන කරු කරන සතිපට්ඨාන පොත වැඳ වැඳ තියාගෙන ඉන්නවා. නමුත් ඒක මේ ඇදහන්න ඉස්සර වෙලා කිමොනද තියෙන්නේ කියලා බලන්න අහන්න කැමති කටපාඩම් කරන්න කැමති නම් මේකේ තියෙන දේ මොනවද? මේකේ තියෙන ප්‍රායෝගික උපදෙස් මොනවද කියන එක අපේ પરම්පරාව වෙනකොට සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා. සතිපට්ඨාන කරු කරනවා මිසක්ක ඒ සතිපට්ඨාන වඩන්ඩ භාවනාවක් වශයෙන් කරන්ඩ ඒක අපි මෛත්‍රී බුද්ධ සාසනිකම් බලන්න කාලයක් තිබුණා. දැන් පසුගිය අවුරුදු 20 ටික සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථාන විපස්සනා භාවනා මධ්‍යස්ථාන මත උනාට මේකේ ඉන්න වයසක ඇත්ත දන්නවා ඇති. ඔය 56ට ඉස්සර වෙලා එහෙම නැත්නම් බුද්ධ ජයන්තිට ඉස්සර වෙලා ඔකේ සඳහනක්වත් තිබුණේ නැහැ. ඒක ඉතිහාසගත මෑත ඉතිහාසයේ ලිඛිතයි. කිසිම කෙනෙක් මේ සතිපට්ඨානය බුද්ධ දේශනාවේ නියෝජනයක් වශයෙන් නැත්නම් අපිට තියෙන පාඩම් පන්තිය වශයෙන් අපිට තියෙන සිලබස් එක කියලා කවුරක්වත් බාරගත්තේ නැහැ. ඔක්කොමලා බාර අරන් තිබුණේ මේ වෙන වෙන වැඩ. මේ පසුගිය අවුරුදු 30-40 ඇතුළත භාවනා නැගිටි සිටීම සමගම විපස්සනා නැගිටි සිටීම සමගම මේ සතිපට්ඨානය එන්න පටන් ගත්තා. ඒතර මේ සතිපට්ඨානයේ තියෙන
සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මූලිකම ඉගැන්වීම සතියයි කියවම අපිට මේ බුදුන් අදහනවා කියලා කරන්න තියෙන්නේ සතිය අදහ ගන්න එකයි. හැබැයි මේකට බෞද්ධය කැමති නැහැ. බෞද්ධය කියන්නේ මේ මුළු බුද්ධ ආගම කියන්නේ මේ සතියයි. ඒක නිසා මේ සතිය අදහ ගැනීමෙන් ධර්මයත් අදාහගත වෙනවා, බුදුනුත් අදාහගත වෙනවා, සංඝයත් අදාහගත වෙනවා, මගේ භාවනාව සිද්ධ වෙනවා කිව්වට ඒක කියලා දෙන්න බැරි නිසායි, තේරු ගන්න බැරි නිසායි අපිට මෙච්චර මේ ධර්ම කොටස අවශ්‍යලා තියෙන්නේ. ඒක නිසා මේ භාවනා වැඩමුළුවේදී කාට හරි තේරුනොත් මේ සතිය විතරමයි මුල් වෙලා තියෙන්නේ. ඒක හරියට හරි ගියාට පස්සේ ඊටු ටික තේරම හරියනවා. ඊටු ටික සතියේ වගකීමක් යුතුකමක් වශයෙන් සම්බන්ධ කරાવી. පුළුවන්ද සතිමත් වෙන්න? සතිමත් වෙනවා කියන්නේ බුදුන් අදහනවා කියන්නේ. සතිමත් වෙනවා කියලා කියන්නේ ධර්මය අදහනවා කියන එක. අනිත් පැත්ත කියတဲ့ යෝගාවචරගේ පැත්තෙන් අසත්‍යමත් කියලා කියන්නේ බුදුරජාන් වහන්සේට නිග්‍රහ කිරීම. අසත්‍යයෙන් ගත කරන හැම චිත්තක්ෂණයක විධර්මයට අකුල් හෙලනවා. අසත්‍යයෙන් ගත කරන හැම වෙලාවෙම අපි සංඝ රත්නයට ගරු කරන්නේත් නැහැ, තමන්ගේ සීලයට ගරු කරන්නේත් නැහැ. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ සහ සීලයේ ගරු කරන මොලාවක් මොහොතක් තියෙනවා නම් එක උපරිම ක්ෂණ සම්පත්තිය කියන්නේ එළඹ සිටි සීයෙන් ගත කරනවා කියන එක. ඉතින් මේක හරිම අමාරුයි. බුදුජානන්සේ දේශනා කරපු සියල්ම සාකල්යෙම මේ සතිය කියන වචනය තුල ගැබ්බෙලා තියෙනවා. නැත්නම් සතිපට්ඨානෙ කියන්න ඕනෙක කියවිලා තියෙනවා කියන එක පිළිගන්න කැමති නෑ. අපි සතිපට්ඨාන සූත්‍රය ගන්නේ අනිකුත් සූත්‍ර 15 10 එක සූත්‍රයක් විදිහට විතරයි. ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ සතියයි මේකේ ඔක්කොම කරන වැදගත් චෛතසිකයේ ආරම්භක වශයෙන් වැදගත් දෙය කියන එක තාම වැඩියෙන්ම අභියෝග කරන්නේ බෞද්ධය විතරයි. මුළු ලෝකෙම එක පිළිඅරගෙන ඉවරයි. මුළු ලෝකෙම දන්නවා මේක ඉස්සර වුණොත් ඒකාන්තයෙන්ම බාධාවක් නැති ගමනක් යන්න පුළුවන් කියලා. අබෞද්ධය පිළිඅරගෙන ඉවරයි. බහුල වශයෙන්. නමුත් බෞද්ධය තාම මෙහා පැත්ත දමදම බලනවා. ඉතින් ওই සතියේ විතරක් නම් වැදගත්මදී ඇයි මේ 84,000 ධර්මස්කන්ධේ? ඇයි එතකොට ධර්මීය රත්නයක් වශයෙන් තියදී බුද්ධ රත්නය, සංඝ රත්නය කියලා තව දෙකක් දාගෙන ඉන්නේ? එහෙනම් ඕක විතරක් තිබුණොත් මදිද? ආදි වශයෙන් මේ හපහපා මේක පිළිබඳව පහුරු ගෑමනේ කෙනහිල්ල ලියන් කිලමල්ල ඔබෝවා බැලිල්ල තමයි බෞද්ධයට භවනා කරගන්න තියෙන බාධා. ඉතින් අපි උත්සාහ කරලා බලන්නේ මේ වැඩමුළු කාලෙදී මේ පුළුවන් තරම් සතිය කියන එක නිර්වචනය කරලා දීලා ශක්ති ප්‍රමාණය පංචපධානාංගය වල තියෙන මේ බුදුන් සද්ධාහති තථාගතස්ස බෝධි කියන බුදුරජාණන්සේගේ මේ බෝධිය අවබෝධ ඥාණය අදහන සුළු ගතිය අපිට දවස කොච්චර වෙලාවක් තියෙනවා ඉඳගත්ත පස්සේ කොච්චර වෙලාවක් සතිය ඉන්නවද කියලා දැනගත්තනම් උත්සාහ කරනම් කෙනෙකුට මේ දවස් පහ අහක ගියා වෙන්නේ නැහැ. නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා ඒක පිළිගනීදෝ ඒක අදහයිදෝ ඒ කියෙදි කීයක් ප්‍රශ්න පටලවා ගනීද කීයක් අනවශ්‍ය ලාමක දේවල් පටලවා ගනීද කියන එක ඉතින් එක දවසක කමටහන් සුද්ධ කරනලා අහගෙන ඉන්නකොට තේරෙනවා මේ කෙලින් නැහැ අල්ලන්න පුළුවන්කම දීදී වටේ ඔළුව වටේ දාගෙන මේක කරක ගන්න හදන හැටි. ඉතින් අර මේ බුද්ධ දේශනාවේ සාකල්යෙම සමස්තයක් වශයෙන් මේ සතිය තුල තියෙනවා කියන එක පිළිගන්න බුද්ධ ධර්ම හදාරන උගතුන් කැමති නැහැ. මොකද එහෙම සතිය පිළිබඳ වටිනා විද්‍යාවක් පිට නැහැ. බැලු බැල්මට පෙන්වන්නේ නැහැ. මේ නිසා උගතුන් විසින් ත්‍රිපිටකයෙන් හදාරලා ඒක ගුලි කරලා පිටි කපලා පතුරු ගහලා බෙදලා විසිතුරු කරලා හරි ගැසලා බලලා ඒක හිතේ හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මේ වගේ එක දෙයකට එක වචනයකට අඩු කරන්න පුළුවන් කියලා. නමුත් මේ දසුත්තර සූත්‍රයේ පළවෙනියම හාපුරාවට විවෘත කරන වෙලාවෙදීම සාරිපුත්‍ර සාංශය අහනවා කතමෝ කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ ශාසනයේ තියෙන වැඩිම උපකාර කරන එක ධර්මය මොකක්ද කියලා. ඒකට දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර සාංශ දෙන උත්තරේ තමයි අප්පමාදෝ. අප්පමාද කියල කියන්නේ මේ සතියේම තියෙන සමාන වචනයක්. අප්පමාද පදේ දන්නවනම් සති පဋාණි දන්නවනම් එයාට ශාසනය ඉතුරු කටයුතු නොදැනුණයි කියලා පාඩුවක් නැහැ. ඒ නිසා ඒක අදහනවනම් සතිය අදහනවනම් සතිපဋාණි ඇදහුවා වෙනවා. සතිපට්ඨානෙ ඇදහුවා නම් ධර්මයේ ඇදහුවා ගත වෙනවා ධර්මයේ අදාහ ගත්තා නම්
බුදුන් අදාහගත වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් බුදුන් දකින. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනයේ පැති දෙකක් තියෙනවා ය. එකක් තමයි මේ බුද්ධ ආගම. අන්තිකම බුද්ධ ධර්මයේ කියලා. බුද්ධ ආගමේ තියෙන්නේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, සාමානසික ක්‍රියා. මේ බුදු ගුණ කටපාඩම් කරන්න ඕනේ, බෝධි පූජා පවත්වන්න ඕනේ, වන්දනාවේ යන්න ඕනේ, දන් දෙන්න ඕනේ, নানা ආකාර පූජා විදිතා වන්දනා ක්‍රම තියෙනවා පින් කරන්න. සතිය වන්නකොට තියෙන්නේ ඇත්තිකත් වහගන්න, සද්ද නැතනකට යන්න, හෙල්ලෙන්න එපා, චේතනා කරන්න එපා, කය, වචන, හිත තැම්පත් කරන්න. ඉතින් මේ දෙක අතර සම්පූර්ණ දෙවිදියක් කියලා. ඒක නිසා කාට හරි කිව්වොත් මේ මෙතෙක් කියලා කරපු දේවල් වල සම්පීඩනයක් වශයෙන් යම් කිසි කෙනෙකුට එක තැනක වාඩි වෙලා කය හොල්ලන්නේ නැතුව වචන බින්දින්නෙත් නැතුව හිතත් ඒ කර්මවල දාගෙන ඉන්නවන ලෝකෙtින වැද්දගත්ම කුසලයේ සිද්ධ වෙනවයි කියලා වැඩිම පින සිද්ධ වෙනවයි කියලා ඔන්නෝක අදහන් නැති නිසායි මේ කමඨාන් සුද්ධ කරන ප්‍රශ්න ටික තීරම ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත්ම නැහැ ඒ කාරණාව දන්නවනම් මේ සතිය එළඹිලා තියෙන වෙලාවක තමයි ඒ බව අදහනවනම් ඔය කමඨාන් සුද්ධ කරන එකම ප්‍රශ්නයක් අතේන්නේ යෝගාවචරය ඒක නෙවෙයි අදහන්නේ යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන ඊට එහා මෙහා තියෙන දේවල් අත ගන්න හදනවා එතකොට අර ඍජු සරල ප්‍රකට ප්‍රසිද්ධ මේ කාරණාවට අනදර කරනවා කියලා අපි ලොකු සාංචි කියලා තියෙනවා ඒකට කොණහන ඒක නිසා සද්ධාහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මේ නවහරාදී බුදුගුණ ඇයි මේ සතිපට්ඨාන ඉස්සල්ලා බුද්ධහනුසුති භාවනා වාසයෙන් පූර්වක්‍ෘත්‍ය කරන්නේ නැත්තේ කියන එක හැම වැඩමුළුවේම කවුරු හරි අහන හැම කෙනාටම අවශ්‍යයි දැනගන්න මේ හැම තැනටම ගියාම ඉස්සලා මාතාටක් බුද්ධහනුසුති කරලා ඉන්න ඕනේ සතිපට්ඨානේ වඩන්න ඇයි මේක උගන්වන්නේ නැත්තේ කියලා ඒ මොකද ඒ කට්ටිය දාන්නේ අර බුදුරජාණන්ගේ ගුණ නවය නව අරහති බුදු ගුණ වැඩිම බුදුරජාණන් කරන ලොකුම ගෞරවය කියලා නමුත් ඒකවත් කල්පනා නොකර තමන්ගේ කයෙහි හිත පිහිටවන්න කියලා දෙන බුදුහාමුදුරගේ උපදේශය පිළිගත්තා නම් බුදුදහමේ ගුණ ගායනා කරාට වැඩිය මේක ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. ඒක තමයි මේ මුළු වැඩ මේ දේශනාවලිය පුරාවට මම මතකලා පෙන්වන්න හදන්නේ. තමන් වාඩි වෙලා ඉනකොට වාඩි වෙලා ඉන බව දන්නවනම් ඒක තමයි ලොකුම බුද්ධ පූජා. ඒක තමයි ලොකුම ක්ෂණ සම්පත්තිය. ඒක තමයි බුදුරජාණන්සේගේ තියෙන අරහං ගුණය. අරහං ගුණය කියලා කියන්නේ හිත එකක තියෙන. හිත දෙතෑවර නැහැ. හිත අත නැයි මෙතනයි ඊයේ හෙටයි අරයයි මෙයයි පටලවගෙන නැහැ. gediya pitimme hena gediya wage තියෙන තැන තියෙනවා. අපේ හිතේ එහෙම නැත්තම් කිව්වොත් මේ පෘථග්ජන හිතේ කවදාකවත් මුළු හදින්ම කිසිම දෙයක් කරන්න බෑ. ඒක කරනකොට තව එකක් කල්පනා වෙනවා. මේ ඇවිල්ලා මේ සිල් අරගෙන මේ භාවනා කරනකොට වුණත් බලන්න චිත්තක්ෂණ කීයද අපට පුළුවන් මේ ඉඳගෙන ඉන්න මේ ගුරුසු මේ කයේ හිත පවත්තා. එහෙම නැත්නම් ඒ කොලෝසු කයේ හිත තියෙන බවට මේකේ හුස්ම ගන්න එකේ හිත පවත්තා. ඒක කොච්චර අපි දැනගන්නේ හිටියත් කොච්චර අපිට ඕන වුණත් බලන්න හිත එහෙම කරනකොට මේක කරලා නිවන් දකින්න පුළුවන්ද? නිය හුස්ම තියා බලපුවහම පිංදිද්ද වෙනවද? මේ හුස්ම තියා බලලා නිවන් දකින්න පුළුවන්ද කියලා කොච්චර දෝ අදහන සුළු ගතිය එනවනේ. කොච්චර දෝ මේ අනදර කරන ගතිය එනවනේ. ඔන්නෝක නැති වෙච්ච දවස් තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. කහට හරි තේරුණා නම් මේ අමාරුයි තමයි මේ කයේ හිත පවත්තනේ එක. අමාරුයි තමයි මේ ආනපාන සතිය වගේ දෙක හිත පවත්තනේ එක. අමාරුයි තමයි ධක්පං කරනකොට වමි දකුණ හිත පවත්තනේ එක. ඒ අමාරු මොනවත් නැමේ සද්ධාව නැති නිසා. මේ කරන්නේ අදහන්නේ මේක කෙරුවොත් ඔක්කොම කටිර සිද්ධ වෙයිද කියන එක හිතේ කොනක කෙනෙහිනො හිතේ කොනක පැහැවෙනවා ඉතින් ඒක තීන තාකල් කොච්චර තමයි සක්මන් කරන බව දැනගත්ත අර පිටිපස්සේ තියෙන සැකය අර පිටිපස්සේ තියෙන අනිශ්චිතතාවය අර පිටිපස්සේ තියෙන බය එළවන සුළු ගතිය නිසා යෝගාචර කරන දේ දෝතින් කරන්න බෑ කරන දේ මුළු හදින්ම කරන්න බෑ හිත දෙතෑවරයි. ඉතින් මේ දෙතෑවර හිතට වැඩිය තමන්ට වද දෙන තවත් හතුරෙක් නැහැ.
දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. වෛරෙක් වෛරක්කාරයෝ කරනවට වඩා හොරෙක් හොරෙකුට වද දෙනවට වඩා මේ දෙතෑවර හිත Tamanට වද දෙනවා. ඉතින් ඒකත් එක තමයි අපි බුදියන්නේ. ඒකත් එක තමයි අපි කන්නේ. ඒකත් එක තමයි අපි නාන්නේ. ඒකට තමයි මේ හම්බ කරලා කන්න දෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔකට ඌලියම් කර කර ඉන්න. ඒ හිතේ ස්වභාවය තමයි දෙකට බෙදෙන්නේ. විඥානේ ප්‍රධාන කෘත්‍යය තමයි මේ එකට තියෙන එක දෙකට බෙදලා පොල් ගෙඩිය දෙකට බෙදලා මේක ඇස් පැත්ත මේක මේ උල් පැත්ත කියලා රණ්ඩු කරන එක. ඒක කොච්චර සියුම්ද කියනවා නම් යෝගාචරේ පේන්නේ නැහැ මේක දෙකට බෙදලා පළු දෙක අරගත්තට පස්සේ ඕකේ අකුසලයක් සිද්ධ වෙනවායි. ඕකේ වැරද්දක් තියෙනවායි කිය. නමුත් මේ ලස්සනන තියෙන දේ මේ දෙකට බෙදීමෙන් තමයි ද්වේතාවය කියලා එකට ගැඹුරින් අපි කියනවා දාර්ශනික පැත්තෙන් මේ තියෙන ඔක්කොම දේවල් දෙකට බෙදාගෙන ඊට පස්සේ තණ්ඩු කරන එක තමයි මුළු සංසාරෙම උච්චාරණය. ඒකෙදි කියනවා මේ පරණ කැලේක හිටපු නරි දෙන්නෙක් හිටියලු එක නරි උට හරිම ගායලු. උට නිකන් ඉන්නම බැලුවා අනෙක් නරි ඔය වැත්ත කරලා ඉන්න જાති එකෙක් ඔය වැඩි ගණන් ගන්නේ. ඉතින් අර ගායේ තියෙන නරි අනිත් කාලාට ගිහලා කළු මචං අපි දෙන්න විතරයි ඉන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරමුකෝ කියලා. අර කෙනු මට බෑ කිය. මම මට ඕනේ නැහැ මට ඔය පැත්ත කරලා ඉන්න. ඊට පස්සේ කිව්වලු වෙන කවුරක්වත් මට නැහැනේ සෙල්ලම් කරන්න. ඒක නිසා වලින් කියලා. ඊට පස්සේ ඔව් බෑම් කියනවා. ඒ ගහන්න මැරෙන්න කියලා අර ඊට පස්සේ තර්ජිනේ කරා. ඉතින් දැයි තිබුණා කරන්න බෑ සෙල්ලම් කරන්න වෙනවනේ අර නැත්තම් ගහන්න. ඒක ඇයි එහෙනම් හොඳයි සෙල්ලම් කරමු කිව්වලු. ඊට පස්සේ වරේ මොකද්ද සෙල්ලම්? නේ ඔයා මිටින් කියන්නේ ඔක කිව්වා. කියලා අර ගායති නටිය දුවගෙන ගිහිල්ලා කැලේ තිබුණ කෝටු කැලලක් කරන්න ඉවරලා දෙකට කඩලා කිව්වලු මේක උඹේ කැලල. මේක මගේ කැලල. උඹ දැන් මගේ කැලල ගන්න රණ්ඩු කරනවා මම උඹේ කැලල රණ්ඩු කරනවා. අනිත් එක නෑ කැලල කඩාගත්ත එක නම් දිනුම් කියලා. දැන් ඊට පස්සේ දැන් තරංග ඔක්කොම කොන්දේසි දාලා අර ගායචින් නරියා කුඩ පැනල පුම් බගන ඇවිල්ලා ඔක යකෝ මගේ කියලා පැනලු මොකේ කා. ඊට පස්සේ උඹ නම් ගණින් කියලා අර කෝටු කැලල දුන්නලු අර ඉවරයි. රණ්ඩුවත් ඉවරයි ඉවරයි. කොටු ගැලෙන්න ප්‍රශ්න තියෙන්නේ ඉතින් උඹට කෑක පුම්බන්න ඕන ඔක ගනි ඉවරයි. අපිට ওই දේ කරන්න බෑ. අපි මේක දෙකට බෙදාගෙන අර රණ්ඩුවේ කොන්දේසි ටික අනු උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක සිංහල මේක දෙමළ මේක උසයි මේක කළුයි මේක ඔය ඔය නාඩගම මිසක් මේ gediya පිටින් ගත්තාම ඒකට කියන්නේ අහිංසකකම කියලා මනුස්සකම අපි ඔක්කොම සමානයි. කිසිම වෙනසක් නැත්තේ. නමුත් අපි කවදාවත් කැමැතිද අල්ලපු ගේත් එක මම සමානයි කියලා හිතන්නේ. ඒකි මරන්න ඕන. අල්ලපු ගේත විනාශ කරන්න ඕන, ඕනියම් කරන්න ඕන. ඕකේ තමයි අපිව කන්නේ ඉන්නේ කියලා ඔය ගැටුම මිසක්. කවදා හෝ යෝගාවචරයට පුළුවන් නම් අදාහ ගන්න මේකේ මේ ඇති දෙයක් අල්ලගෙන නෙවෙයි මේ නටන්නේ, අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන නටන්නේ. පුදුරජාන් වහන්සේගේ තියෙන අරහං ගුණයේ තියෙන පිවිතුරුකම තමයි දෙකක් නැහැ. ඔක්කොටම සමානව සලකන. ඒක බැරි හැම කෙනාම රණ්ඩු වෙන්නමයි කියලා වරේ. ඉතින් අම්මේ අපි අම්මයි තාත්තයි අපච්චි අපිට උගන්වන්නේ මොකද දෙකට බෙදලා උඹේ කැල්ල කඩාගෙන කියන්නේ. ඉස්කෝලේ පන්ති කාමරෙට ගිහිල්ලා උගන්වන්නේ ඕකනේ. ඉතින් ඒක අන්තිමට වසලෙක් වෙනවා. ගහලෙක් වෙනවා. දකිරි දකින්නේ කුටි කඩාගන්න හදනවා. ඉතින් ඒක කියන්නේ ඇදහිල්ලක් නෑ. තියෙනව ඇදහිල්ලක්, ආර්ථික ඇදහිල්ලක්. තියෙනව ඇදහිල්ලක්, දේශපාලන ඇදහිල්ලක්. තියෙනව ඇදහිල්ලක්, සමාජික ඇදහිල්ලක් උගේ කුටි කඩාගන්න එක විතරයි තියෙන්නේ. බුදුජානනාතික තියෙන පිවිතුරුකම කියලා කියන්නේ ඒක gediya pitimma තියෙන. ඒක කෙලසිලා නැහැ මේ කොන කුණු වෙලා මේ කොන කුණු වෙලා නැහැ කියලා නේ. ඒක නිසා අපි පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන සම්ප්‍රදායන කෝලෝ යාට කාට හරි ඕනනම් බුද්ධ අනුස්තුති කරන්න. උඟ දෙනකොට උණ එනවනේ මේ අයියෝ මේ භාවනාවට කලින් පූර්ව කෘත්‍ය කෙරුවේ නැහැ. ඇයි මේ බුද්ධ අනුස්තුති කරන්නේ නැත්තේ කියලා සමහර කොට නිකන් ඒක නැති වෙච්චා නිකන් උණ වගේ ඇඟට. භාවනා කරුවට බෑ මේ පූර්ව කෘති නේද. ඒකට කියනවා මේ බුදුහාමුදුරෝ කියලා කියන්නේ ගෙඩිය හිත චිත්තං ජම්බෝන දස්සේව දඹ රත්තරණක් වගේ පිරිසුදු හිතක් ඇති බුදුහාමුදුරෝ. මට බුදුහාමුදුරෝ ගැන විතරක් හිත තියාගෙන චිත්තක්ෂණ කීයක් තියන්න පුළුවන් පිටපණින් නැතුව. අනේ ඒකට පේනවා ඉච්ඡර පිවිතුරු වස්තුවක වුණත් අපේ හිත අදහන්නේ චිත්තක්ෂණ කීයක් එක දිගට බුද්ධ බුදු ගුණේ හිත තියන්න පුළුවන්ද? තියන්න 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 බුදු ගුණේම ළඟට එනවා.
වැඩි වේලාවක් බුදුහාමුදුරෝ පිවිතුරුයි බුදුජාන්සේ නිර්මලයි බුදුජාන්සේ අරහං අන්නේ අරහං ගුණය නැවත නැවතත් අරහං 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 කියලා එක දිගට පවත්න්න පුළුවන් නම් එතකොට බුදු ගුණය මට හැමීට මොදු වෙනවා බලන චිත්තක්ෂණ කීයද කරන්න පුළුවන් කියලා කොහේ හරි හිත පිටපයින් එතකොට හිතනවා මේ බුදු ගුණ වඩනට වැඩිය ආනපාන හොඳ නැද්ද කියලා හිතනවා එනත වෙණික කිරුත් හොඳ නැද්ද කියලා හිතනවා අපේ හිතේ තියෙන චපල ගතියට රිලොන්ට පයින් රිලොන්ට ඉනිම බැඳා වගේ උඩගිනි දීලා හරියන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිය බුද්ධානුසතියත් වෙන්න පුළුවන් කායගත සතිය වෙන්න පුළුවන් ආනාපාන සතිය වෙන්න පුළුවන් ච අනුස්සති කියලා සති 6ක් බුදුන්සේ දේශනා කළා තියෙනවා සති 6 කියන්නේ දවස් 7ක් නෙවෙයි සති චෛතසිකය භාවනාට නම් වන්න කොයි එකත් එකයි ඉතින් අපිට පුරුදු වෙලා තියෙන්නේ මේ ඉස්ලාම බුද්ධානුස්සති වැඩි නැති මොකද කියන ප්‍රශ්නේ. නමුත් දේශනාවේ සඳහන් වෙන විදිහට මේ සති චෛතසිකය කොතන වැඩුවත් ඒක බුදුජානනාංශය තමයි ගෞරවයේ හිමි වෙන්නේ. කෝකවත් කරන්න බැරිකම තියෙන්නේ. ඒ මොකක්වත් නෙමේ අදහන්නේ. අපිට ඇදහිල්ලක් නැහැ. බුදුජාන වහන්සේ හෝ බෝධිය හෝ බුදු ගුණයක් හෝ අරගෙන අදහන්න බැරි ගතිය නිසා අපි නිතරම දෙකට දෙතාවර හිතකින් ජීවත් වෙන ඉතින් ඊට වැඩිය හතුරේ ඊට වැඩිය අසහනයක් ඊට වැඩිය ආතතියක් මුළු ලෝකෙම නැහැ ඒක නිසා මේක දුෂ්කර බව පේනවා අමාරු බව පේනවා ගැඹීර බව පේනවා නමුත් බුදු දේශනාවේ සඳහන් වෙනවා අවුරුදු 6ක් වෙන්නේ ඉස්සෙල්ලා ළමයා ඉන්නේ උතන තමයි එයාගේ ඇදහිල්ල 100%ක්ම තියෙනවා බුදුගුණ නෙවෙයි එයාගේ හිත වගේ දෙකට කැඩලා නැහැ. ඒක නිසා අපි ඉඳලා ඇවිල්ලා තියෙන උතන මේ අලුතෙන් යන්න ඕන තැනක් නෙවෙයි. නමුත් මේ අපිට මේ කුටි කඩා ගන්න ඕන වෙච්ච නිසා කාම ගුණය අවශ්‍ය වෙච්ච නිසා අල්ලපු ගෙට වැඩි අපේ ගෙදෙට්ට ඕන වෙච්ච නිසා අපි මේ අර සමස්තයක් වශයෙන් තිබුණේ අහිංසක මනුසකම අපි දැන් මේ පුංචි දේවල් වල පාවා දීලා. ඒ නිසා යෝගාවචරයක් වෙන්න හදනකොට පධානාංගයංගවල පධානාංග වල පළවෙනිම දේ තමයි අපි තමන් අදහිල්ල පැත්තක තියලා ශාස්ත්‍රුන් වහන්සේ අදහනවා. හැබැයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පෞරුෂත්වෙ නෙවෙයි අදහන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ නැත්නම් සාක්ෂාත් කරන ලද බෝධිය. ඒක හොඳට පේනවා භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයට යම් විදියකට තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්නකොට එහෙම නැත්නම් ආනාපාන වගේ දෙයක හිත පවත්නකොට දෙකක් එක්ක කයත් පේනවා සමහරට ආනාපානෙත් පේනවා නැත්නම් සක්මන් කරනකොට ඇවිසින බවත් පේනවා වම දකුණත් පේනවා එතකොට මේ යෝගාවචරය දැන් කොකෙද හිත පවත්න්න ඕනේ කියලා උතන සමාලාඩ තැකයක් ඇති කරගන්නවා මුළු කයෙම හිත පවත්නවාද එහෙම නැත්නම් මේ කය ඇතුලේ සිදුවෙන පුංචි ආස්වාද ප්‍රසවාසිකින උච්චාවච වෙනදී ඉහළ පහළ යන දේ බලනවා. එහෙනම් සම්පූර්ණ කය වශයෙන් සක්මන් කරනවද නැත්නම් මේ වම මේ දකුණ වශයෙන් කරනවද කියලා ඒ යෝගාචරයට සැකේනවා. නමුත් මේ දෙකේදිම සතිය තියෙනවනේ කියන මේ සරල කාරණාව දන්නවනම් යෝගාචරයට එච්චරම සැක උපදවන දෙයක් නැහැ නේ. මුළු කයේ හිත තිබ්බත් ආනපාන හිත තිබ්බත් ඇවිදිනකොට කයේම සක්මනේ හිත තිබ්බත් වම දකුණේ හිත තිබ්බත් අපිට අමාරුවෙන් උපයන්න ඕනේ සතිය දැන් තියෙනවනේ ඉතින් ඒ නිසා මේ දෙකම තියෙන එක වැඩි වාසියක් මිසක් ආ මේකට වැඩිය ඕකද හොඳ ඒකට වැඩිය මේකද හොඳ කියලා නිකන් හම්බෙන හරකගේ අං බලන්න යන්නේ නැතුව මෙන්න මේකටයි සතිය කියන්නේ නමුත් මගේ හිත ඇති වෙච්චි සතියේ ප්‍රශ්න හොයනවා සැක ඇති කරනවා අනතුරුදායක බවක් පේනවා මේ අනාරක්ෂිත බවක් පේනවා ඉතින් මේ දේ ඒ හිතක තියෙන චපල ගතිය සද්ධාව නැතිකම කියලා තමයි කියන්නේ එයාට සද්ධාව නැහැ ඒක නිසා එයා ප්‍රශ්න ඇති කර ගන්නවා ඒ නිසා හැම වෙලාවකම භාවනාවේදී ඉදිරියට යෑම සඳහා විශේෂයෙන්ම අපි මෙහෙම නම් මට කියත හැකි විපස්සනා කරන කෙනාට ඉදිරියට යහ ගන්න බැරි මොකක්වත්ම නිසා නෙවෙයි තමන්ට ඇදහිල්ලක් නැහැ හැම වෙලාවෙම ඒ වෙනුවට සැකේ ඉස්සරහට දාගෙන අනිශ්චිතතාවේ ඉස්සරහට දාගෙන අනතුරුදායක ඉස්සරහට දාගෙන ඒක විසඳනකම් භාවනා කරන්න බෑ කියලා අර ලස්සන උපයාගත්ත සතිය මත ඉරියව්වේ එලඹ සිටි සීය පාවදීලා තර්ක මනස සිට දෙනවා
ඊට පස්සේ මනුස්සයා දුමාකාර විඳවිල්ලක් විඳවනවා. අනවශ්‍ය ආතතියක් ඇති කරන මේ කාරියට තමන්ගේ බිස්නස් එක ව්‍යාපාරේ දියුණු කරන්න හදන මනුස්සෙක් වාගේ. එහෙම නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිත හිත ඉන්නා වගේ. එහෙම නැත්නම් හතුරෙක් මරන්න කටයුතු කරන සාහසිකෙක් වගේ මේ ලැබිච්ච දේ පිළිගන්නව වෙනුවට අදහනව වෙනුවට මේක වඩා හොඳින් කරන්න වැඩි වාසිය ගන්න ආදි වශයෙන් කටයුතු කිරීම හරහා මේ ඇති කරගන්න සැකය එහෙම නැත්නම් අනිශ්චිත භාවය එහෙම නැත්නම් මේ බිය ඒක යෝගාචරයේ ඇබ්බැහියක් අකුසලෙමයි හොයන්නේ මිච්ඡක ලස්සන සතිය ගිනත් දුන්නත් ඒක ඇතුළේ දෙකොටසක් කඩාගෙන බෙදා ගන්න හදනවා ඒ වෙනුවට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් අනේ මම සතිපට්ඨානිය අහලවත් හිටපු නැති මිනිස්සෙයි. දැන් අහලා තියෙනවා. දැන් සතිය කියන එක දැන් දැන් මට කයේ සතිය තියෙනවා. ඒකේ ඕනේ නම් මට ඒක ඇතුලේ කය ඇතුලේ තියෙන තව පුංචි කොටසක ඒකාග්‍ර කළ සතිය තියන්න පුළුවන්. නමුත් මේ කයේ සතිය තිබ්බත් ඒක ලুকু ජයග්‍රහණයක්. මම මේ පිළිබඳව ප්‍රමෝදයක් හිතට එන්නේ නැතුව ප්‍රධානාංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නැති දේ ගැන කල්පනා කරන එක ප්‍රමෝදයට හේතු වෙන්නේ නැහැ. ඒක නිසා මම උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ නැති දේවල් ගැන කල්පනා කරන තමයි තණ්හාව කියන්නේ. ඒ තමයි රාගය කියලා කියන්නේ. ලැබිච්ච දේ මට දැන් කයේ හරි හිත තියෙනවා කියලා. ඒ රාගය වෙනුවට මේ විරාග හිතවිල්ල විරාග දේ ඒකජයසිරි මංගලම් කියලා කරන්න පටන් ගන්නවා නම් ඒක බුදු ආමරණ කරන සුද්ධ ගෞරවයක් වෙනවා. ඒ යෝගාචර සැකේ නැති වෙලා යනවා වෙලාවේ. ඒ යෝගාචර බය නැති වෙලා යනවා ඒ වෙලාවේ. ඒ යෝගාචරින් අංශිර බය නැතින තේින මං අනේ මොනවත් දන්නේ නැති හිට මට දැන් යන්තම් කයට හිත ගන්න පුළුවන් එකයි. ඇවිදිනකොට ඇවිදින බව දන්නේක. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේක. ඉතින් මේක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේක කුසලයක්ද? පින්තිත් වෙනවද? ඔන්න ප්‍රශ්නේ. ඊට පස්සේ ඒක පැත්තක දාලා මේ වැඩි පැත්තක දාලා සතිය කඩාගෙන දැන් කරන්න ඕනේ මේ මානු 32ක් එක දානියක් දෙන එකද හොඳ නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එකද කොයිකද වැඩි කුසලිය කියලා ඔන්න පටන් ගන්නවා කතාව. එතකොට ඒ හිතනවත් එක්කම සතිය ගන්නවා. අර සරලකම නැති වෙන. ඉතින් ඊට පස්සේ යෝගාචර කියන දැන් මේ ප්‍රශ්න විශ්ලේෂණකම් භාවනා කරන්න බෑනේ. ඉතින් යන්න ඕනේ ඊගා කර්මස්ථානාචාරය හම්බෙලා ගිල කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා ඒ කාලේ පුරුද්දක් තිබුණා තමයි මාළු සිද්දයක් වෙලා දාන දෙන එක. ඒක තමයි ලොකුම කුසලයේ. දැන් මේ මට කියනවා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එක කුසලයේ කියලා. ඔබ හන්සේ මොකද කියන්නේ? මේ පුරාවට වෙන්නේ අර ලස්සනට කරගෙන ගිය සතිය කඩාගෙන. ලන්දේ තියෙනකොළු පාරට ඇදලා දාලා කරගෙන යන අවුලක් තියෙන මේ සුද්දට කියන්නේ මේක සතිය මේ සද්ධාව නැහැ කියලා. ශද්ධාව තියෙනවනම් තමන් මේ දැනට තියෙන ටික ලද දෙයින් සතුටු වෙන ගතිය আদি ගොඩක් ගුණ යෝගාවචර ගුණ එන්න පටන් ගන්නවා. ශද්ධාව නැති කෙනා මොනව දුන්නත් නැති දේ ගැන කතා කරනවා. ඒ ශද්ධාව නැති කෙනා මේ බුදුහාමරෝ අධහන ගතිය කියන මේ ශද්ධාන ලක්ෂණ වලින් ගිහිල්ලා යම් කිසි කෙනෙකුට මේ බුදුහාමුදුරෝගාව තිබුණ ගුණ මට ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක කවදාකවත් මට ගන්න බෑ. මම නිකම්ම නිකන් නරපණුවේ. ඒ නිසා ඊගාව බුදුහාමුදුරෝ දකින්න ඕනේ, ඊගාව බුදුහාමුදුරෝ දකින්න ඕනේ කියලා මේ බුදු ගුණය කියන එක මටත් සුළු ප්‍රමාණය හෝ වඩා ගන්න පුළුවන් එකක්ද නැද්ද කියලා. අර ශ්‍රද්ධාව ක්‍රියාවත් කර බැලීමේ ආසාව පහළ වෙන්නේ ශ්‍රද්ධාව තියෙන ඔක්කොටම නෙවෙයි. ශද්ධාව දින කට්ටියකින් සියර සුළු ගානකට බුදුහාමුදුරන් මේ වගේ කරන්න පුළුවන් නම් මට බැරිද? මට මේක කරබැලීමේ හැකියාව කුසල ඡන්දේ පහළ වෙනවද කියලා බුදුගුණ ඇහෙන්න ඇහෙන්න එක බුදුගුණේ වඩන්න එතන මේ සතිය වඩන්න ඒ සඳහා කරබැලීමේ ආසාව පරිවේෂණ කරන්න පුළුවන් ආසාව එන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට. මේ හැම කෙනෙක්ම හිතන තම තමන්ගේ පවුලේ ඉන්න අනෙක් නෑයෝ ගැන කොච්චර කිව්වත් ඒ කට්ටිය භාවනා කරන්නේ නෑ. ඒ කට්ටිය දිහින්නේ නැහැ කියලා බලන්න ඕන කියලා. ඒගොල්ලෝ මේ සද්ධාව නැතිකම නිසාක්වත් ඥානෙ නැතිකම නිසාක්වත් මොකක්වත් නෑ. ඒගොල්ලන් හිතන මේ පිස්සු කතා කරන මේ රැයට කාලා බුදිය ගන්න දීදී අපරාධ මේ අනුන්ගේ දැනකට ගිහිල්ලා නොකානෝ බී දුක් විඳින්නේ මොකටද ඊට වෙඩි ඉන්නර කොයි කාලා බුදියනේ ඒක රැයට. මේ අපේ ගෙදර ඉන්න පිස්සු ඕන් ගිහිල්ලා භාවනා කරනවා ගිහිල්ලා ඊ දැන් උඩින් එයෝ ඔයගොල්ලෝ කියලා ඒ විහිළු කර කර ඉන්නේ. එන්නේ ඒකට දෙන්න බෑ පවට පින කොහොමඩක්වත් දෙන්න බෑ ඒ නිසා මේ සද්ධාවේ එතනම නතර වෙන්නේ ඒක පොඩ්ඩක් ඉස්සරහට යනවා
කරබැලීමේ අවශ්‍යතාව. කරබලලා යන්න ගියාට පස්සේ මේක කරබැලීමේ කැමැත්තාවට පස්සේ ඒ ක්‍රියාවත් වුණාට පස්සේ ඒ කෙනාට නොකා පැත්තකට වෙලා ඉකියට වෙලිය කය ගැනත් හිත ගැනත් ගොඩක් තොරතුරු එන්න පටන් ගන්නවා. කයේ තියෙන ගොඩක් අපහසුතා, හිතේ තියෙන නොසන්දාල ගති, චපල ගති ගොඩක් තේරෙන පටන් ගන්නවා පැත්තකටලා යමක් නොකර ඉන්න කෙනාට වැඩිය කුසල චන්දිරිය ගිය කෙනා. ඉතින් ඒ නිසා යෝගාවචරයා කියන මිනිස්සයා සද්ධාවෙන් නතර වෙන කෙනෙක් නෙවෙයි. එයා ඒක කුසල චන්දිරියපත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ උත්සාහයක් කරනවා කාම චන්දිය අයින් කරන්න. ඊදී කරන්න හදනකොට හරියට සාමාන්‍ය ගලන ගඟක් හරස් කරන්ඩ වැලි කොට්ට ටිකක් දාලා බලන්න. අර මෙතෙක් කියලා සාන්ත දාන්ත ගමන් කරපු ගඟ සම්පූර්ණයට වැලි කොට්ට ටික කඩලා දානකම් පුදුම පෙරලියක් කරා. සාමාන්‍ය ගඟට හරස් කරන්ඩ ගිය ගමන් ඒක විලෝපන කරන. ඒ වගේ තමයි අපි කාමච්ඡන්දේ ගමන් කරපු ජීවිතේට කුසල ඡන්ද ගලක් තිබ්බ ගමන් මේක මහ විලෝපන රාශියක් වෙනවා. බුදුමාකාර හිතවිලි රාශියක් කියලා බාධා කරනවා. බුදුමාකාර වේදනා රාශියක් කියලා බාධා කරනවා. බුදුමාකාර ශබ්ද රාශියක් කියලා බාධා කරනවා. දැන් මේ ශබ්ද gedara කිච්චන ප්‍රශ්න නැහැ. මේ භාවනා කරන්න ගියාට පස්සේ තුවාලි සුද්ධ කරපු වෙලාවේ වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනා වගේ කුසල ඡන්දේ ඇති වෙච්ච ගමන් පෙර නොතිබිච්ච අසහනකාරී ගතියක් යෝගාවචර හිතට එනවා. ඒකට බලක් ගන්න බෑ. ඒ කියන්නේ මේ දැන් මේ සත්‍ය වැඩ කරනවා කියන ලකුණක් තමයි. ඒ වගේම යෝගාචරයට මට මේට වැඩිය හොඳට කරන්න තිබ්බාපා. මම මහා පෞකාරයා. මම ඇති මේ දේවල් සිද්ධ වෙනවා කියලා තමන් පිළිබඳ චෝදනා වැඩිපුර ඉන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වටේ ඉන්න කට්ටිය ඕනනම් මට මේට උදව් කරන්න පුළුවන්. මේ කිසි කෙනෙක් මට සලකන්නේ නැහැ. මේ ඔක්කොමලා කරන්නේ මට බාධා කරන්නේ කියලා අනු පිළිබඳ දොස්තරගෙන ගතිය වැඩි. ඒ වගේම මේ ලෝකේ කරන්න තියෙන වැඩ මීට වැඩිය පිළිවෙලට කරන්න පුළුවන්. ඇයි යුව මේ පිළිවෙල වෙන්නේ නැති කියලා මේ කවදාකවත් නැති නඩු හතරක් යෝගාවචරගේ හිතට එනවා. ඒ කුසල ඡන්දය තියෙන කෙනාට විතරයි ඒකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා නැත්තම් බුදුහාමරගේ බෝධිය වෙන්නේ සද්ධාව තියෙන කෙනාට වැඩිය කුසල ඡන්දය තියෙන කෙනාට ඇතුළතින් එන කරදර ඇතුළතින් එන අසහන එහෙම නැත්තම් නෘස්නාගති තමන් පිළිබඳ විවේචන අනුන් පිළිබඳ විවේචන මේ ලෝකේ පිළිවෙලක් නැහැ කියන වගේ ගති වැඩිවීම සතිය තියෙන බවට ලකුණක්. ඒ හතරම නරක ලකුණු හතරක් තමන් පිළිබඳ චෝදනා කරනවා අනුන් පිළිබඳ චෝදනා කරනවා අසහනයක් ඇති වෙනවා. නමුත් මේ සතිය තියෙන කෙනාට විතරයි කුසල ඡන්දය තියෙන කෙනාට විතරයි මේක වෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් භාවනා කරගෙන යනකොට මේ සද්දේට වේදනාවට හිතවිල්ලට නුරුස්නා ගතියක් ඇති උනායි කියලා සතුටින් වාර්තා කරන්නේ නැහැ. එයා කරන්නේ බලන්නකෝ මට සද්දේ නිසා කරදර වුණානේ. කොහොමද සද්දේ නැති කරන්නේ? වේදනාවක් ආව වේදනාව මට කරදර කර කොහොමද නැති කරන්නේ? හිතවිල්ලක් ආව කොහොමද නැති කරන්නේ? හදලා ඒව වනස කරන්න හදනවා මිස මේ වෙනද නැති දෙයක් අද මට වැටහෙන්න පටන් ගත්තේ මේ හිත ප්‍රනීත වෙච්ච නිසායි සතිය පිහිටපු නිසායි කියලා ඇදහිල්ලක් ගන්න අමාරු යෝගාවචරය. මොකද යෝගාවචරය හිතන කයට හිත ගිය ගමන් ඒකේ මේ සුඛ සුභ ආත්ම ගතියක් පේන්නේ කියලා. නැවත ඒක එහෙම පේන්නේ නැහැ. කයට හිත ගියාට ඒකේ නিত্য සුඛ සුභ ආත්ම ගතියක් පේන්නේ. ඒක අනිත්‍ය ගතිය තමයි පේන්නේ. සුභ ගතියක් පේන්නේ අසුභේ තමයි පේන්නේ. සැප ගතියක් නැහැ දුක තමයි පේන්නේ. අනාත්ම ගතිය කියලා ඒක පාලනය කරගන්න බැරි තමයි පේන්නේ. ඒකේ ඇඬවිල්ලනේ ඔය පේන කමට අංශුද්ධ කරන්න ගියාම අනේ ජාන්ස් භාවනා කරන්න ගියාම පැද්දෙන්න පටන් ගන්නවා. දැන් මම මොකද කරන්නේ? කොහොමද ඒක නැති වෙන්නේ? ඉතින් කණුවක් කල්ලා නින්ද කියන්න වෙනවා. අයියේ කණුවක් බදා ගන්න කියන්න වෙනවා. එහෙනම් දැන් මේ සද්ද එනවා කොහොමද නැති කරන්නේ? කණ්ඩ පොරොප්ප ගන්න කියන්න වෙනවා. හිතවිලි එනවා අයන මැරෙන්න කියන්න වෙනවා. ඒ හැම එකක්ම කරදරයක් කරගන්නවා. මොකද මේ සතිය පිහිටවන්න කුසල ඡන්දේ නිසයි මේක එන්නේ කියන මේ තර්කණය මේ යෝනිසෝමනසිකාරයේ බලنده ඇදහිල්ලක් නැහැ. ඒක හරිම අමාරුයි දෙන්න. කයට හිත දැම්මයි කියලා කොයිම කෙනෙකුටවත් සතුටක් දැනෙන්නේ නැහැ. ඒ දරතේ තමයි දැනෙන්නේ, වෙහෙස තමයි දැනෙන්නේ. දැවිලි තැවිලි තමයි දැනෙන්නේ. මේක බොහොම ප්‍රසිද්ධව කියන්න පුළුවන් නම් මගේ කයට හිත දැම්මට පස්සේ මහා නුරුස්නාගති ටිකක් මට එනවා.
දැම්මට පස්සේ මට පිළිබඳ සතුටක් එන්නේ නැහැ. මං කලින් පටන් ගන්න තිබුණානේ මීට කලින්. එහෙල්ලෙන්නේ නැතුව ඉඳ තිබ්බනේ මට. নানা ආකාර ජීන සුවංග විචින්න. ඒ වගේම ළඟ ඉන්න කෙනා ගැන තරහ යනවා. මේක පිළිබඳ කවදද අපිට පුළුවන් වෙන්නේ මේ ඇති වෙන තාලෙම මේක හෙලි කරන්න තරම් ශ්‍රද්ධාවක්. ඇති වෙන තාලෙටම අපිට හෙලි කරන්න තරම් කුසල ඡන්දයක්. ඒක තමයි සුවාන් වෙනවයි කියලා කියන්නේ. වන් විචි දවසේ මට භාවනා කරන්න ඉස්සර තුනට වැඩිය සද්ද කරදර වැඩි. භාවනා දැනගන්න ඉස්සර තුනට වැඩිය හිතවිලි කරදර වැඩි. භාවනා කරන්න ඉස්සර තුනට වැඩිය වේදනා කරදර වැඩි. මේ ආවේ අවධානයේ නිසා. මේ ආවේ සතිය නිසා. මේ ආවේ හිත ප්‍රණීත වෙච්ච නිසායි කියලා. ඒ දේවල් දිහා හරියට ඇදහිලා ගන්න ඒ යෝගාවචරයට මේක පෙර පිනකින් ආපු කුසලයක්ද මේ? එහෙම නැත්නම් කමඨා සුද්ධ කිරීමෙන් ඉගෙන ගන්නාලද අලුතෙන් දැනගන්න පරිචේ ඥාණයක්ද කියන එක හරිම අමාරුයි කියන්නේ. සමහරවිට මේක කියපු ගමන් සංසාර පුරුද්ද තියෙන කෙනාට ඩග්ගාලා අල්ලනවා. හිත කයට දාපු ගමන් මේ කයේ රත්තරන්වත් මැනිවත් මුතුවත් රත් සුදු අඳුන්වත් රත් හඳුන්වත් නැහැ. මේක තියෙන්නේ දෙචිසක් කුණප. මේක තියෙන්නේ දුක තමයි. ඉතින් ඒක වාර්තාගත කරන්න ගියාම යෝගාචර හිතනවා මේ අනික් කට්ටිය නම් ෂෝක් එකකට කයක් තියනවා නලියන් නැතු ඉනවා මට විතරයි නැලියවිල්ල තියෙන්නේ මම විතරක් අහු වෙනවා දැන් මේක කියන්නේ කියොත් කියලා ඒගොල්ලෝ වහගෙන ඉන්නවා. ඔන්න ඔය චපල ගතිය හැරපු දවසේ ඔන්න කියනවා තද්දාව ආවා කුසල ඡන්දය ආවා. අපි බයයි අපේ තියෙන தත්තේ. මතුවේයි කියන්නේ මේ ඒක නම් සත්‍ය හෙලිකරනද සද්ධාවෝ. ඒ වෙලාවට අපි බුදුන් අදහන මේ බුදුහාමුදුර අපිට කියලා තියෙනවා කමඨහං සුද්ධ කරනකොට ඇති වෙච්ච දේ ඇති වෙන විදිහට කියාවා. අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ වෙච්ච දේ වෙච්ච හැටි කවම කවදාකවත් කියන්න බෑ කියලා බුදුහාමුදුර පොළවේ අත ගහලා තියුරලා කියනවනේ. ආර්යයන් වහන්සේ නමකට විතරයි ඇති දේ ඇති හැටි කියන්න පුළුවන් නේ කියලා. අපි හිතනවා හෙලිය කරොත් මම අහුවෙයි කියලා. මම නිකන් වැල් ගැඩවිල්ලෙක් නිකන් කාන්තාරක එළියටදලා මගේ වෙILLA නැහි කියලා. නමුත් අහුවෙන්නේ බුදුන්ද නම් අහුවෙන්නේ ධර්මයට නම් සතිය නම් තමත් මොනවද බලන්නේ. අපිට කන්න දෙනව නම් අපිට ඉන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් තව මොනකින් gediyeට අපි හඬු කරන්නේ කියලා දින්දොත් මේ සතිය නම් ඇවිල්ලා තියෙන්නේ. ඔක කියපුවා මොකද ඉන්නේ කිය වෙන්නේම නැහැ. කියන්නේම නැහැ. කියන්නේ මොකද අනේ සද්දයක් ආව සද්ද නැති කරලා දෙන්න. අනේමට වේදනාවක් කාටවට බාම් ටිකක් ගන්නද අනේමට හිතවිලි වෙන හිතවිලි නැති කරලා දෙන්න මේ දෙය කියන මිසක මේ හිතවිලි ආපවව දන්නේ සතියටයි කියලා කියන්නේ කවදනම් ඒ සංනිවේදනේ වෙයිද මට මේ වේදනාව බව දන්නේ එතනදීම දන්නේ සතිය නිසායි කියන මේක කියන්න අපි කවදා අදහයිද එහෙනම් තමයි මට මේ හිතවිලි ආවා. හිතවිලි ආවම ඉස්සර හිතවිලි එන්නේ නැති අපි කියන්නේ. නමුත් දැන් සතියින් නෝ දැනුණා. ඒක මේ සතියේ ලකුණක් කරගෙන සතියේ නිමිත්තක් කරගෙන සතියේ අරමුණක් කරගෙන ඒක ලියනවා නම් එච්චර ලස්සන සාහිත්‍යයක් මුළු ලෝකෙම නැහැ. අපි හැම වෙලාවෙම මේක චපලයි. හැම වෙලාවෙම මේක උපදාන. කවදාකවත් කැමති නැහැ මේ හිතකට හිතවිලි එනවා කියන එක කියන්න කැමති නැහැ. කයකට වේදනා එනවා කියන ස්වභාවය කියන්න කැමති නැහැ. එහෙම නැත්තම් මේ ලෝකේ කියන්නේ සද්දයක්. සද්ද ඇහෙනවා ඉතින් කොහෙ ගිහිල්ලා බලකන්නේ. මෙන්න මේ බව පිළිගත්ත දවස් තමයි තියෙන ඔయిత වැඩි සද්ද අපි අහලා තියෙනවානේ. මේක මොකද්ද? කිතුල් කන මේ අලියට කිතුල් පිටි ඉන්දියාප්පයක් ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑනේ. අලියකට ඉන්දියාප්පයක් කියන එක ගානක් නැහැ. ඉතින් අපි මේ විඳලා තියෙන දුක් එක බලනකොට මේ කියන දේවල් කියන්න වටින දෙයක්ද? ඇදහිල්ල නැහැ. අදහන්නේ මේ සතිය නිසායි මේක උනේ බව දන්නේ. අපි හිතනවා මෙයාට හරි ගියා මට හරි ගියේ නැහැ. අනික් කට්ටියට හිතෙවිල් නැහැ මට විතරයි හිතෙවිල් තියෙන්නේ මේක යන්න ඉස්සලා විසඳ ගන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් මෙන්න මෙතන තියෙන මේ බුදුහාමුදුරන්ගේ බෝධිය අදහනවා කියන එක මේ ලුකු ස්වාමීන් වහන්සේ කියනවා කවදා හරි යෝගාචරයට තේරෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට මෙන්න මේක කියන්නේ කොහොඳයි කියලා සෝවාන් වුණාට පස්සේ තමයිලු තේරෙන්නේ. එත්ත කම්ම වරද්දන. ඒ නිසා කද්දාකවත් දොස් කියන්න නැහැ. කොට ආවට පස්සේ තමයි තේන්නේ අනේ මං ඉතින් එනකම් කොච්චරක් කිව යුත්ත කිවිත වශයෙන් දන්නතු හිටියද මමත් එහෙමනම්
ඒ එන පාරේ ඉන්න කෙනෙකුට නිග්‍රහ කරන්න හොඳ නැහැ. එයිසයි බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා කාට හරි කමඨාන හරියට පිරිසිදු කියන්න බැරි නම් ඒක ගෝලයාගේ දෝෂේ නෙමෙයි ගුරුන් වහන්සේගේ දෝෂේ කියලා. යාට ළඟදී කතා කරලා කියලා දෙන්න ඕන. කොහොම තමයි හැටි ඔය මොකක්වත් නෙමෙයි සද්ධාව නැති නිසා. ඇති දේ ඇති හැටියට කියන්න. මට සද්දයක් ඇහුණා. මට සද්දෙත් නුරුස්නා ගතිය ආව කියන මිසක මට සද්ද නැති කරලා දෙන්න ඉල්ලන්න යන්න එපා. ඒකට ඒක වනස්සිතවිලක් වෙනවා. මට හිතවිල්ලක් ආවා මට හිතවිල්ල නිසා මට නුරුස්නා ගතියක් ආවා කියලා ඕනම කෙනෙකුට ඇත්ත ඒක බුදුහාමරණට සිද්ධ වෙන දේ. ඊට පස්සේ හිතවිල්ල නැති කරන්න ඉල්ලපුව ගමන් ඔන්න මේ නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවීංසා සංකප්ප වෙනුවට කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප එනවා. ඒ හිංසක ගතිය මේ හිතවිල්ල වල තියෙන හිංසක ගතිය, වේදනා කෙරෙහි ඇති හිංසක ගතිය, ශබ්ද කෙරෙහි ඇති හිංසක ගතිය අපේ හිතේ තියෙන දෝෂය, දෝෂ අනුසය ඉස්මතු වෙනවා. මේක කවදා යෝගාචරය දකීද? ඇත්තටම කියන එක දකින්න අත්‍යවශ්‍ය නැහැ. ගුරුවරයෙක් දන්නවනම් ඒ හොඳ ටුවම ගෝලයක් ගොඩ. ඒකයි ඒ කමඨාන් සුද්ධ කිරීමේ වෙන්නේ. නමුත් මේ මම පෙන්ල දෙන්න හදන්නේ යෝගාවචරණ මේ පුංචි දේවත් ඉවසන්න බැරි ශ්‍රද්ධාව නැති නිසා. යා දන්නේ මේක මේ පුංචි දේ හරි මට ඉස්මතුනේ සතිය නිසායි කියන එක දන්නේ. එයා හිතන්නේ මේ මට විතරක් වෙච්ච කිසිකක් කොමක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙන නිදර්ශනය තමයි තුවාලයක් බෙහෙත් දාන්න ඉසලා හොදන්න එපා. හේතුවට පස්සේ ඉද්දෙන ගතිය වැඩි. ඒක වනමුකේ පාදනලද වනමුකයක් වගේ කියනවා. ඒ වගේ තමයි බෙහෙතකට ගිහිල්ලා ලෙඩකට ගිහිල්ලා සිංහල වේදකෙන් බෙහෙතියක් ගත්තාම පළවෙනි බෙහෙත් පන්තියේදී ලෙඩ හැවිස්සෙනවා. ඒක සිංහල වේදක මේ ඇති. ඉතින් මේ මනසක් කියොත් අනේ මේ වේදාට තේරෙන්නේ උතිබුන් ලෙඩෙත් වැඩි කරලා තව වේදෙක් ගාවට ගියොත් ඌත් බෙහෙත් පන්තියක් දෙනවා. ඒකටත් ටිකක් වැඩි වෙනවා. ඒකත් හොඳ කියලා තව වේදෙක් ගාවට යනවා. ඉතින් අත්ෙන් අතට වයින් කුරලා තෙමිලා නැහිනා වගේ. මේ පළවෙනි සැරේ මේ සතිය ආවට පස්සේ Tamanට අසහනයක් දැනෙන්නේ. ස්වං විවේචනයක් දැනෙන්නේ අනුංගෙන දෝෂයක් දැනෙන්නේ. අන්නේ ඒක ප්‍රමෝදයක් වශයෙන් වාර්තා කරන්න පුළුවන් නම් අපිට ඒකේ දැකීක ඇදහිල්ල. මේ සතිය ඇදහිල්ල. එතෙන් සතිපට්ඨානෙට ජීවිත පරිත්‍යාගය. නමුත් මෙතන තියෙන ජීවිත පරිත්‍යාගය නෙවෙයි මේ කයට සහ ජීවිතයට ආසාව සතිය අඳුරන්නේ. එතකොට බුදුජානකගේ බෝධිහේ නැත්නම් බුද්ධ දේශනාවේ තියෙන මේ සතිපට්ඨානෙ වගේ මූලික ඉගැන්වීම් වලට අපි කොච්චර මූණට කියලා ගහනවද කියලා හිතා. කොච්චරක් අපි උණු අතුරු වක් කරනවා. කොච්චරක් අපි මේ අමුත්තට නොසලකා හරිනවද කියලා බැලුවොත් ඉස්සරහට තේරෙයි භාවනා කරගෙන කරගෙන යනකොට මෙන්න මේ අකුල් හෙලන එක නැත්තම් නිවන් දකින්නවා කියන එක හරිම ලේසි. භාවනා කරන්න ඉඳගත්ත ගමන් මේ කයේ ස්වභාවේ පේනවා බලනවා කියන එක කො මොහා ලොකු රාජ්‍යයක් නෑ උතන. නමුත් අපි බලාපොරොත්තු වෙන දේ නොලැබීමයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. එතකොටයි මේ සද්ධාව අපිට බාධා වෙන්නේ. ඒ නිසා උඟ දෙනකොට තියෙන ප්‍රශ්නය තමයි ඔයි කිව්වට මට හුස්ම පේන්නේ නෑ. ඉතින් දැන් මොකද කරන්නේ? ඒකට හිතනවා මේ හුස්ම කියලා වෙනමම පාඩම් පන්තියක් තියෙයි කියලා. ඉතින් Taman දන්නවනම් හුස්ම ගන්න නැත්නම් මැරෙන්න එපේ. කොහොමද දන්නේ මැරෙලා නැහැ කියලා? ඉතින් අයියෝකද ඕකනම් ඉතින් ගොඩක් කල් පෙන්නලා තියෙනවා. මං හිතුවා මේ ආශාස ප්‍රසස්ල කහ පාට එක ත්‍රිකෝණාකාරයක් මුරුක්කු කැල්ලක් වගේ එකක් පෙනී කියලා එහෙමනම් පෙනුන්නේ නැහැ කියලා. නේ ආශාස ප්‍රසස්ල ගන්නවා කියන එක ඉච්චර මහදේ නෑ. මේ නිසාම මහසී සයිඩ් ස්වාංශයට සිද්ධ වුණා. මේ උදරේ පිම්බීම ඇකිලිම පීලා දෙන්න. මොකද ඒකට අත තිබ්බාම අහුවෙනවනේ. උදරේ පිම්බීම ඇකිලිමට වම් අත තියන්න අත උඩ. ඉතින් පිම්බෙනවා ඇකිලිම පේනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ මේ මහාශී ක්‍රමයේ 100%ක්ම ආවේ. මොකද මේ උංගෝ දෙනෙක් කියනවා හුස්ම ගන්න බව ජීවත් වෙන බව දල්ල ගන්න විදියක් නැහැ කියලා. උඹට දෙයක් කරනවා නම් කෑ ගහනකොට තියෙනවනේ පණ තියෙනවා කියන්නේ. එච්චර. ඔය සර්පියෝ කාලිවල මිනිසුන් ජීමුර්ජා වෙච්චාම ඉරටුවක් අරන් ගිහලා හයියෙන් ගහන්න කියන වෛරපළු එනකම්. වෛරපළු ආවොත් පණ තියෙනවා. වෛරපළු ආවේ නැත්නම් මැරිලා. කොණ්ඩේ පිරන්නේ කියලා කියනවා. කොණ්ඩේ හිටියොත් මැරෙලා නැහැ. කොණ්ඩේ කඩා වැටුනොත් මැරෙලා. ඒ නිසා හොඳට මිරිකයි මාත් ඇඟිල්ල කරන අයිය මිරිකන්න තුවාල වෙනවා. ඒතකොට තේිනවා සතිය තියෙනවා කියලා. ඉව්ව බෑ. හිතන්නේ මේ මං ඉඳගත්ත නිසා මට සමනලේට අතුන මගේ සියල්ලම හරියන්න ඕනේ. කැස්ස කැස්ස වයි කහින්ද බෑ. කාටවත් කහින්ද බෑ. ශබ්ද ඇහෙන්නත් බෑ. හිතවිලි එන්නත් බෑ. වේදන එන බවම කෙලින්ම ඉන්ටර් සිටි කෙනෙක් ගාවයි ගිහිල්ලා නිවනේ බහි
නම සතිය අදහන්නේ මේ පණවිඩේ මේ සතිය ආවොහම හොඳක් නෑ දැනෙන්නේ සද්ද තමයි දැනෙන්නේ වේදනා තමයි දැනෙන්නේ හිතවිලි තමයි ඒක සාධනීය විදියට ඇදහිල්ලෙන් යුක්තව කියන්න පුළුවන් නම් සුද්ධ විපස්සනා මේ කයේ මෙහෙම කයිදියා බලනකොට කාටක සතුටින් දෙයක් එන්නේ මොකද අපිට 80ක් ව්‍යංජන සහිත දේශ පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂ කයක් නෙවෙයි ලැබිලා තියෙන්නේ නිකම් මේ කුණු පංචස්කන්ධේ නේ. ඉතින් මේක දැක්කට පස්සේ හිතනවා මේක තුල මේ දේවල් වෙන්න ඕනේ කියලා. වෙන්නේ නැහැ. මේකේ තියෙන හරියක් තියෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ වූ අනාත්ම වූ දෙයක්. අපි හිතන නෑ මම ගහවම් පරියන්ක ඉන්න ඕනේ. මැටි බුද්ධ තිබ්බා වගේ දිගට මේ ඉන්න ඕනේ. ඇයි සෝංශ වැක්කිරෙන්නේ කියලා. ඒසංස සක්මන් කරනකොට මට නිකන් මේ අන්ධ බන්ධ වෙන්නේ කියලා. ඉතින් අහන්න තියෙන එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් මේ හිතපු එකද? නෑ නෑ ඇත්තටම නෙවෙයි. ඇත්තට වෙන දෙයක් කියන එක ඉවරනේ තියෙන්නේ. ඒ චෝදනා ස්වරූපෙන් කියන්න ඕනේ. චෝදනා ස්වරූපය කියලා කියන්නේ සද්ධාව නැහැ කියන එක. මේ ලස්සනට මේ අස්පනාවිට පේන දේ. ඒක ඒ විදිහට කියන්න බැරි සද්ධාව නැතිකම කියන්නේ. හැබැයි චෝදනාවක ස්වරූපෙන් නෙවෙයි මම මේ කියන්නේ. මේකට කියන්නේ බුදුහාමුදුරන්ගේ බෝධිය පිළිබඳ ඇදහිල්ලක් නෑ ඇදහිල්ල ආපු දවසේ ආහාරීය විවහාරයට යනවා දැක්ක දේ දැක්ක හැටියට කියනවා අරක නැති කරන්නවත් මේක වැඩි කරන්නවත් කියන අදහස නෙවෙයි ඒක නිසා යම් කිසි කෙනෙකුට බණක් අහලා සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇතුව පැයක් වාඩි වෙන්න හම්බුණා නම් ඒ පැය ඇතුළත අනිවාර්යම නුරුස්නා ගතිය හම්බ වෙනවමයි කාටද කියන්නේ අත උසල කියන්න බෑ ඉඳගෙන ඉන්නකොට දකින් කියලා හිතෙන්නේ නැති වෙලාවක් ඉන්නවද කියලා එනමයි මේක ඇතුළත වේදනා තියෙනවා කියලා ඕක ආයේ මේ වේදනා ಅನುපසනාව කරන්න ඕනේ විනාඩි 20ක් වෙන බයිසිකලෙක පොල්ලේ ඉඳගෙන යන්න බලන්න විනාඩි 20ක් පස්සපැත්තේ හිරිවැල්ල පුපුරු ගන්න වැඩ නැහැ නේද ඕකට වේදනා ಅನುපසනාව කරන්න ඕනේ මට ඊට පස්සේ විනාඩි 20ක් යනකම් ඒ කකුල හිරිවැල්ල බයිසිකල පොල්ලේ ඉඳගෙන යනවා කියන එක දන්නවද ඩබල් දාලා යනකොට ඒක වේදනාව එනවා ඒකයි බුදුහාම කියන්නේ මේක තියලා බලපන් මේ වේදනාව එනවා ඉතින් ඕක මේ වේදනාවන පතනා කියලා වෙන ලේබල් දාන්න ඕනේ නැහැ. ඕක ওই විදිහට කියන්න බැරි ඇදහිල්ලක් නේ. අපි හිතනවා මේ වේදනාවන පතනා කියලා වෙනම පන්ති කාමරයකට ගිහිල්ලා කහ පාටේක සුදු පාට අකුරෙන් ලියලා පෙන්නයි පාඩම් පන්තියක් කියලා. මේ ඉන වේදනාව නෙවෙයි. අන්නේ විදිහට මේ ඉස්පන් අස්පනා අපිට පේන ප්‍රകൃතිය වශයෙන් කියා ගන්න බැරිකම කොච්චර ගොළුකමැද්ද කියලා හිතන කොච්චර සංනිවේදනයේ පටලවිල්ලක්ද කියලා හිතන මොකක්වත්ම නෙවෙයි හේතුව සද්ධාව නැතිකම. මේක අනිත් පැත්තට යන්න පුළුවන්. අපි ශ්‍රද්ධාවක් ඇතිගෙන කුසල ඡන්දයක් කරන සතිය පිටවන්න ගියා. ගියාට පස්සේ ටික කාලයකට පස්සේ තේරෙනවා මේ මනුස්ස කයක් අරගෙන භාවනා කරන්න ගියාට පස්සේ ඔක දුක ඇර වෙන මොකක්වත් පේන්නේ නැහැ. හරි ඔක බාරගත්තොත් අර පැහැදිලිවම තේනවා ඊගා මොහොතේ දුකමයි. අන්නේ පෙරදක්ම ඉස්සරහා පේන ගතියද කියන අදිමොක්ක චෛතසිකේ කියලා. ඒ අදිමොක්ක චෛතසිකේ ආවට පස්සේ ඒ යෝගාවචරය ඇතුළ පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා, චිත්ත ශක්තියක් වැඩෙනවා. මේ මොන જાතියෙන් මේ ස්වභාවයෙන් පිටපනින්න ගියාද, හේතුඵල ධර්මයෙන් පිටපනින්න ගියාද, චිත්ත නියාමයෙන් පිටපනින්න ගියාද උඩ පැන්නොත් අල්ල කැඩෙයි. මේක බාරගත්තා නම් හරියටම කේත හැකි ඊගාටත් වෙන්නේ හේතුඵල ධර්මෙන් තමයි. ඒක බාරගන්න කිසිම ප්‍රශ්නයක් නෑ අදිමොක්ඛ චෛසිකේ තියෙන කෙනා. මේක ප්‍රශ්නේ එන්නේ අපිට ඇදහිල්ල නැති නිසා. අදිමොක්ඛ චෛසිකේ නෑ. පෙර දැක්මක් නෑ. අපි හිතනවා මේ ඉඳගත් ගම අර ඥානිය හම්බෙයි, මේ ධානය හම්බෙයි, අර මාර්ගඵලය හම්බෙයි කියලා. ඒ අදහන සුළු ගතිය තන්නි කරම තණ්හාමාන දිට්ඨිය වලට වැටෙන දෙයක්. වෙනදී වෙන හැටියෙන් කියන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ජී ලෝකේ අපි භවනා කරත් නැතත් යන්නේ හේතුඵල ධර්මයක. අපි භවනා කරත් නැතත් මේක යන්නේ චිත්ත නියාමයක. ඒ චිත්ත නියාමයේ දැනගැනීමේ හැකියාවට වෙනමම පාරමිතා පුරන්න ඕනේ නැහැ. වෙනමම පාඩම් පන්ති ඕනෙත් නැහැ. බාර ගන්න එක විතරයි තියෙන්නේ. මේ බාර ගැනීම තමයි ඇදහිල්ල කියන්නේ. වෙනදී වෙන හැටියට ඇද බාර ගත්තොත් ඇදහිල්ල. ඒකට හරස් කැපුවොත් අනදර කිතා කරා වෙනවා. ඇදහිල්ල නැති වෙනවා. ඉතින් ඊට පස්සේ හැම වෙලාවෙම ගඟදිග හරස් කපන මිනිසෙක් වගේ අපහසුතාවටපත් වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා නම් කවදා හරි මේ ලෝකෙ සිද්ධ වෙ යුතු දේවල් තමයි සිද්ධ වෙන්නේ. ওই දේවල් වලට අපි කොච්චර විරෝධය පෑවත් ওই දේවල් ඔහොම තමයි.
ඒකෙන් කියලා මේ අතප්පිටද තියෙන පැත්තකට ඉඳ කියන්නේ තමන්ට කළ යුතු මෛත්‍රී කළ යුතු දේවල් කරන්න, කරුණාවෙන් කළ යුතු දේවල් කරන්න, මුචාවෙන් කළ යුතු දේවල් කරන්න. ඊට පස්සේ උපේක්ෂා වෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි වෙනදී. ආහන්නේකට මෙතන සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ කියන එක මෙතන සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ භාවනාව පැත්තෙන් විපස්සනා පැත්තෙන් ප්‍රධානියංග විස්තර කරන්න හැටි. සමත පැත්තෙන් කිව්වොත් කියාවි මේ බුද්ධ අනුසති භාවනාවේ මේ උගන්නන්නේ ඒ නිසා පැත්ත කරලා බුද්ධ අනුසති භාවනාව වඩන්නේ කියලා. එතකොට චතුරාර්යක භාවනාව වෙයි කියලා ඒක බොරු නෙවෙයි. විපස්සනා කරන්නේ සත්‍ය වඩන එකත් බුද්ධ අනුසතිය. තමගේ කායද ගැන දැන ගැනීමත් බුදු ගුණයක්. කාය ගැන වැඩිමෙන් ඉන්න බුදු ආනන්ද මේක ඇතුළට එනවා. තමන්ටි බුදු ගුණ එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කය සාක්ෂි කරගෙන සීය සාක්ෂි කරගෙන සක්මණ සාක්ෂි කරගෙන බලන කොච්චර වෙලා අචීතනාගතර පණින් නැතුව මේ දැනෙන කය දැනෙන දේවතෙන් බැදීම තමයි සතිය. මේක මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. එතකොට කවදාකවත් ඒ කෙනාට ඒ සද්ධාවේ වැඩිමක් මිස කුසල ඡන්දේ වැඩිමක් මිස අධිමුඛයේ වැඩිමක් මිස සැකයක් එන්නේ නැහැ. සැකය අයින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැකය අයින් කිරීමට දීලා තියෙන එක උත්තරේ අනුපස්සන. සැක හිතන දේ නැවත බලන්න. ආයෙත් බලන්න. නැවත නැවත බලන්න 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 තමන්න තීරණ පටන් අරගනි. මේ කායෙන්වත් අහනවා තමයි. ඇහුවට යා දෙන්නේ තමන්ම අභීතවයකට මොන දිලා තද්ධාවෙන් ඇති වෙන දේ දිහා බලනකොට පැටලෙන දෙයක් නැහැ. ඒක සිද්ධිය මගින්ම සිද්ධිය ස්ථාපිත කරනවා යෝජනා ස්ථිර කරනවා. ඒ නිසා අනුපස්සනා කියන වචනේ බොහෝ විට විපස්සනා කියන වචනට සමාන වචනයක්. හුස්ම පේන්නේ නැති උනර ප්‍රශ්න නැහැ. තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් දිගට භාවනා කරනවා. අවිජිනුවට ශබ්ද වේදනා හිතවිලි මොනවත් ආවත් කය දැඟලුවත් කූබිදුන වගේ දැනුණත් මම ඉඳගෙන නෙවෙයි දැන් ඉන්නේ හිටගෙන කියලා දන්නවනම් භාවනා වැඩනවා කියලා අදහ ගන්න. අනේ අදහගිල්ල නැති වුණොත් තමයි ලොකු ලොකු අතු අල්ලන්න ගියොත් තමයි මේ සද්ධාව නැතිකම කියන ප්‍රධානාංග නැතිවීම නිසා යෝගාවචරය කලයුත්ත කරනවා. නමුත් අස්සුණු නෙලා ගන්නෑ. කලයුත්ත කරනවා, කැපවීම කරනවා. නමුත් එයා බලන දෘෂ්ටි කෝණේ වැරදි නිසා එයා බලන්නේ වැරදි ටික විතරයි. ඉස්මතු වෙන මේ පුංචි හරි ටික දැක ගැනීමේ හැකියාව කියනවා සක්කෝ කියලා කියනවා. කරණියන් අත කුසලීන යන්තං සන්තම් පදං අබිද මෙච්ච සක්කෝ. එයා හැකි සංඥාවෙන් බලන මට වෙන්දත් වෙලිය කයේ සතිය තියෙන. එච්චරයි. ඒකේ අරවමව නැතුනට මේක වැඩි කරන්නේ කොහොමද කියන ප්‍රගතිශීලිය බලන කෙනාට ලක්ෂිකුත් එකක් ක්‍රම තමන්ගේ ඥානෙම උපයසපය ගන්න පුළුවන්. ඒ කරන හැම ක්‍රමයක් සහ විදියක් හරහාම බුදුහාමුදුරන්ගේ ගෞරවයට අපි ගෞරව කළා වෙනවා. බුදු ගුණයක් වැඩෙනවා අපේ තුල. බුදුහාමුදුරන්ට ගෞරව කළා වෙනවා. නමුත් මේ දේ කරන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ඒක දේවල් කරනකොට ඒක දිහා හරි පැත්තෙන් සුබ පැත්තෙන් බලන්න දන්නෙත් නැහැ. අනිත් එක අර නරක දැකලා පුරුදු වෙච්ච කඩප්පුලි නොකෑමනා දහපතුරා පට්ටවඳුරු හිත ඒකමයි කතා කරන්නේ. එනිසා කමටහම වාර්තාව ලියනකොට හරි ගියතනින් පටන් ගන්න කිව්වහම කිසිම කෙනෙකුට කවදාකවත් දක්මුක්කු වෙච්චලාගේ කමටහම වාර්තාව අනුව ලියන්න හිතෙන්නේ නැහැ. පටන් ගන්නේ දිග චෝදනා පත්‍රයකින් පටන් අරගෙන ඒක නැති කරලා දෙන්නයි කියලා කියන. ඒක ඉතින් සක්විති රජුරණක් කරන්න බෑ. ඒ නිසා බලන්න සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං කියලා බුදුජානසය සඳහන් කරනවා. ඒ කරගෙන යනකොට ඉරියව්වේ සතිය පිහිටවීම බුදුකමම කියලා හිතාගන්න. නිවනම තමන් ඉන්නේ ඉරියව්වේ සතිය පිහිටන එක කෙලින්ම නිවනම කියලා හිතාගත්තාම ඒක වැඩි කරගන්න උත්සාහ කරනවා. අන්න ඇදහිල්ල නැනේ ඒක නෙවෙයි. මේ රැස් වී දෙන්නේ කොහොමද? දිබ්බ චක්කු ලබන්නේ කොහොමද? දිබ්බ සෝත ලබන්නේ කොහොමද කියලා කියනවන්නා අන්න අර ලබාගත් අර අහිංසක සතියේට මූණට කියලා ගැහිල්ලක් වෙයි. අන්නේ ඒ අනදරේ නොකර මේ සතියේට ආදර ගෞරව කරන එක තමයි සතිපට්ඨානෙට කරන ආදර ගෞරවය. ඒ තමයි ධර්මයට කරන ආදර ගෞරවේ. ඒ ආදර ගෞරවය තියෙනවා බුදුහාමුදුර ඉස්සරහාමගේ තමයි. ඒක නැතුව මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් පිට ආය හොඳක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ශාසනය අපි ඇතුළේ දිනනවා කියලා දන්නේ සත්‍ය පිටලා තියෙනවා ශාසනය. එහෙම නැහෙනේ. ඉතින් චන සම්පත්‍ය පන්න. ඒ නිසා කනෝ වේමා උපච්චගා කියලා අහෝ මේ සත්‍ය මාව මේ ක්ෂණය මාව ඉක්මවා වා
මාරයට මට මගේ සතිය ඉක්මවන්ට ඉන්න නොතබාවා මම කොහොම හරි එක නැවත උපය ගන්න ඕනේ කියන අදහස ගත්තනම් මේ ධර්ම දේශනාවේ එනත මේ ඇදහිල්ල තුළ යෝගාවචරයට දහසකුත් එකක් ක්‍රමසාවිදි ලැබෙන්න හම්බේ. ඒ විතරක් නෙමෙයි එතනම අදහ ගන්නකොටම අරතුණ අසහනේ දුරු වෙලා සැක දුරු වෙලා විශ්වාසේ අධිමෝක්ෂය පහළ වෙන්න පටන් ගන්නතර පස්සේ මූණෙමුත් පේනවා. කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. සෛලයක් සෛලයක් පාස ඇඟි තේරෙන පටන් ගන්නවා ශාසනයෙන් මට මොකද්ද වෙලා තියෙන්නේ. හොඳ පැත්ත සත්‍ය පැත්ත බලන් පුරුදු වෙන ගතිය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා එහෙම සතියෙන් හැකි සංඥාවෙන් ලෝකෙ දිහා බලන්ඩ කාට හරි පුරුදු වුණා නම් ඊතන ළඟ ඉන්න අයටත් ඒක සංක්‍රමණික රෝගයක් වගේ බෝ වෙනවයි කියන. ජීවිතේදී ආහාරි පැත්තට බලන්න යෝනිසමස්කාරය පැත්තෙන් බලන්න සත්පුරුෂ සංසේවනේ ලැබෙනකොට ඒක නැති අයටත් ඒක බෝ වෙන්න පටන් අර ගන්නවා. ඒකයි උඟ දෙනෙක් කැමති බුද්ධෝත්පාද කාලේ උපදීන්නේ. මොකද බුද්ධ ආදි උත්මෙන් වහන්සේ ළඟට යනකොට අපි ළඟ තියෙන මෝඩ ගති පැත්තකට ගිහිල්ලා බෝ වෙන ලෙඩක් වගේ ඒක. ඒ නිසා එක්කෙනෙක් ඒක ඇති කරගත්තාම මේ සත්‍ය කියන්නේ මෙන්න මේ සරල දෙයක් කියලා. එයා විතරක් නෙමෙයි මුළු පන්තියට මේකෙන් ලැබෙනවා විශාල සාන්තියක්. ඒ නිසා මේක තනිකර ආත්මార్థකාමී වැඩක් නෙමෙයි. බොහොම පැතිරෙන වැඩක්. ඒ නිසා හැම කෙනාටම තමන් කරන දේ ඇදහිල්ලෙන් කරගෙන යාම සඳහා ධෛර්යය පීමිච්ච අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාටම ප්‍රධාන අංග මුතුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.